जैसे इतना उत्तम मंदिर दिया फास्ट इन तबाद इन दिया गते सिंह पीड़ो गान मम्मी मूर्ति नगरी मी मूर्ति अपनी सील दिना मी वाद दिला तंपत तुला कला प्रदुक्वेनी भाग्यवत तरह सम्मा संभु प्रजान सीगी उतुम नवा दया कम शासन आवा सब देखकर अनुपाय භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙන මේ ලෝකේ සම්මා සම්බුද්ධජාණන් වහන්සේ නම පහළ වෙන්නේ තාමත්ම කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ලද ධර්මයේ මේ දීපිට පවතින්නේ තාමත්ම කලාතුරකින්. ඒ වගේම මේ ධර්මයේ ශ්‍රවණය කළ තේරුම් ගන්නී තම කුරව කටයුතු කරන පහළ වෙන්නේ තාමත්ම කලාතුරකින්. මේ ලෝකයේ මේ දුර්ලභ කාරණා අපේ ජීවිතවලට සම්මත වෙලා තිබෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ අවබෝධ කරගත්ත ඒ උතුම් සත්‍ය ධර්මයේ මේ මිහි පිට පවතින අවදීදී අපේ මනස ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුරු තුරින් එම ධර්මයේ ශ්‍රවණය කළ තේරුම් අරන් මේ සම්පූර්ණව කටයුතු කරන්න අපිට භාග්‍ය වාසනා උදා වෙලා තිබෙනවා. අපේ ජීවිතවලට ලැබෙන තේරුම් මේ උතුම් අවස්ථාව මේ මුතුමේ ප්‍රතිලාභය අපිට තව කොතෙක් කාලයක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය කාටවත් කියන්න බැහැ. හේතුව අපේ ජීවිතයේ තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ ජීවිතය උපමා කරන්නේ හරියට තනාක තියෙන පිණිමිදක් වගේ. තනාක තියෙන පිණිමිද ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන්, කිසිම හයියක් අත්‍යයක් නැහැ. ජීවිතයත් එහෙමයි, ඕනම කාලයකදී ඕනම වයසකදී ඕනම දිනයකදී මේ ජීවිතේ මරණයට පත් වෙන්න පුළුවන්, කිසිම හයියක් අත්‍යයක් නැහැ. ඒ වගේම ජීවිතය කියන්නේ හරියට කඳුමුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳුමුදුනකින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලන ගංගාව කිසිම මොහොතක් නතර වෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. උපන් දවසේ ඉඳලා මේ ජීවිතේ වේගෙන් මරණය කරා ගලාගෙන යන කිසිම දවසක් මොහොතක් වේ නතර වෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතය කියන්නේ හරියට මරණීයට කැපුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණස්ථානයට රැගෙන යනකොට තියෙන සෑම පියවරකින්ම ලංවෙන්නේ මරණයටයි. ජීවිතයත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් පාසාම පැයක් විනාඩියක් තප්පරයක් පාසාම ජීවිතේ පියමන්නගන්නේ මරණයටයි. ඒ වගේම ජීවිතය කියන්නේ හරියට දිය ගැලීරක් වගේ. දිය නිර්වහාම මැකෙන මැකෙනලා එකවදාකවත් අකුණ දෙපින්නේ. ජීවිතය අධ්‍යයමය මොහොතකදී මේ ජීවිතේ මරණය මෙකී යන මේ මරණය මෙකී යන ජීවිතේ අය අපි කාටවත් කවදාකවත් දකින්න ලැබෙන්නේ. මේ විදිහට ගත්තාම ජීවිතය කියන්නේ කිසිම හයියක් අත්‍යක් නැති වේගයෙන් මරණය කරා අපි මන්නකට මරණය මෙකී යන ජීවිතය. මරණය අපිට නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්නටත් පුළුවන්. අපි කන බොන ආහාර පාන ටික බැරි වෙලාවක් වසක් විසක් වුණත් මැරෙන්න පුළුවන්. යන්නේ නුකට පය හැපිලා දිස්සල වැටුම සතේ සත්‍ය දෂ්ට කරොත් මනු සම්පුෂ කරදරට ලක්ුණු වාතු පිතසම තුන්දස් කිපුන පරිහරණය කරන නුයෙක් දේවල් මුකටගෙන බාහිර ඇතුළු ගම්මතුරු නායන් සුලිසුනම් වසන්තක රෝග යුද කලකෝලාල මුකරගෙන ජීවිතේ මරණයට පත් වෙන කුලන්. ඒ නිසා ජීවිතේ තාවකාලිකයි. මරණේ කාන්තේම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා අපි මේ කත කරන්න අපේ ජීවිතේ අවසාන කාලය වෙන්න පුළුවන්. අවසාන දින කීපයේ සති කීපයේ මාසයේ වද පුළුවන් ලෞතර බුදු කෙනෙකුගේ ධර්මය අපිට හැමදාම අහන්න ලැබෙන්නේ. මේ මොහොතේ අපිට ඒ භාග්‍ය වාසනාව උදා වෙලා තියෙනවා. එනස අපේ බණස බාහිර අනුමුණු කියන දොදි මේ දේශනේ මුනි දේශවම් මේ කරගෙන මේ ධර්මය අවබෝධ කර ගන්නවා කියන දැඩි මානසිකත්වය ඇති කරගෙන අපි මේ භාග්‍යවත් තරහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදය අනුශාසනාව සවනී කිරීම සඳහා අපි සාදුකාරයක් පවතුන.
Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Suttavatavaso sariputta bhikkhuna katame dhamma yoniso manasikatabbhati. සදාවන්ත පිණිස අදත් අපි භාගවත් පුතාන් වහන්සේගේ උමාවාදයක් අනුශාසනාවක් සෙලවී කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. එක කාලයක සාරිපුත්ත මහ රහතන් වහන්සේත් කුට්ටිත මහ රහතන් වහන්සේත් බාරණසේස පතන මිගදායේ වැඩි නවතාවුදී උන්වහන්සේලා අතර ඇති වූ සාකච්ඡාවක් ප්‍රශ්න උත්තර සාකච්ඡාවක් මේ සූත්‍ර දේශනාව මේක නම සුතවන්ත සූත්‍රය. Sanyutta Nikaya Ungini Kutasthaiti Desanya Puttita Maharatan Vahansi Avastavakdi Sariputta Maharatan Vahansi Langata Pemilla Vahansi Tekkatabha Karila Tunvahansi Ginga Sasitya Sutavatavsu Sariputta Bhikkhuna Khatami Dhamma Yoniso Manasikatabba Sariputta Vahansi Me Sutavat Vishnu Vising කිනම් ධර්මයක්ද නිතරම නුවණින් විමසා බැලිය යුත්තේ යෝනිසෝ මනසකාරය කරන්න ඕනි මොන ධර්මතාවයන්ද කියලා මේ ප්‍රශ්නය උන්වහන්සේගෙන් අසා සිටියා. ඒ වෙලාවේ සාරිපුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා සුතවතාවසු කොට්ඨිත බික්ුණා පංචපාදාන කන්දා අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආපාදතෝ පරතෝ පලෝකතෝ සුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකාතබ්බ සුතවත් විසුව විසින් නිතරම මේ පංචපාදාන ස්කන්ධයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් ඇටිට දනුවක් ඇටිට බුලක් ඇටිට පීඩාකාරී දෙයක් ඇටිට ආබාධයක් ඇටිට අනුසත දෙයක් ඇටිට කැඩෙල යන දෙයක් ඇටිට හිස් දෙයක් ඇටිට අනාත්ම දෙයක් ඇටිට යෝනිසෝ මනසිකාරය කරන්න කිව්වා. මේ විදිහට සුතවත් විසුව මේ පංචපාදාන ස්කන්ධයේ යෝනිසෝ මනසිකාරය කරනවා නම් ආන්‍යා සෝතාපට්ටි ඵලයට පත් වෙනවා කියන කාරණේ සිද්ධ වෙනවා කියලා. ඒ වගේම අහනවා සෝතාපට්ටි ඵලයට පත් වෙන විසුව මොනවද නෝනේ විමසන්න ඕනේ යෝනිසෝ මනසිකාරය කරන්න. එතකොට මතක් කරා සෝතාපට්ටි ඵලයට පත් වෙන විසුවත් මේ පංචපාදාන ස්කන්ධය මේ විදිහටම යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ ආසකදාගාම ඵලයට පත් වෙන කාරණේ සිද්ධ වෙනවා කියලා. එතකොට සකදාගාම ඵලයට පත් වුණා වූ විසුව මොනවද යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. සකදාගාම ඵලයට පත් වෙච්ච විසුවත් මේ පංචපාදාන ස්කන්ධය තමයි ආයමතර විදියට යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් ආදී වශයෙන්. එතකොට යා අනාගාම ඵලයට පත් වෙනවා කියලා. ඉතින් අනාගාම ඵලයට පත් වුණු විසුව මොනවද යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. ත්‍රාණාගාම ඵලයට පත් වන විසුවත් මේ තවදුරටත් මේ පංචපාදාන ස්කන්ධයම තමයි අර විදිහටම යෝනිසෝ මනසිකාරය කරන්න යා. එතකොට අරහත් ඵලයට පත් වෙනවා. ඒතර රහත් භාවයට පත් වුණා වූ විසුව මොනවද නුනින්න සම්බෝධ. ඒතර රහත් භාවයට පත් වුණා වූ විසුවත් මේ පංචපාදාන ස්කන්ධෙම ආයමත් අර විදිහටම යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. නමුත් කියනවා නත්තිකෝ ආවසු අරහත උත්තරං උත්තරින් කරණීය රහතන් වහන්සේලාට හැබැයි මේ තවත් ඉදිරියට කළ යුතු දෙයක් කියලා එකක් කරන්න නැහැ. ඒ වගේම කතස්ස ප්‍රතිචයෝ කළපු දේවල් වලට මේ පිළියම් කරන්න කියලා අපි සමහර දේවල් අමතක වෙනවා හිම කියලා කරනවා. ඉතින් එහෙම රහතන් වහන්සේලාට අවබෝධයට පිළියමක් වශයෙන් අවබෝධයේ මැකේවි අමතක වේවි කියලා එහෙම කරන්න අවශ්‍යතාවය නිසා කරනවා නෙවෙයි කියන්නේ. අපි මේ ධම්මා භාවිතා භවදීකතා රහතන් වහන්සේලාත් මේ ධර්මතා නිතරම පුරුදු පුහුණු කරනකොට ditta ධම්ම සුඛ වේදනේ ලැබෙන සත්‍ය සම්පජාඤ්ඤේ පිණිසුන් වහන්සේලාටත් හේතු වෙනවා මෙන්න මේ ධර්මතාවයන් නැවත 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 උන්වහන්සේලාත් යොමුසෝ මනසකාරය කරනවා නම් නමුත් රහතන් වහන්සේලා මේ තව අවබෝධ කරගන්න ඕන නැත්නම් අවබෝධයේ පිළියමක් වශයෙන් මේවා භාවනා වශයෙන් වඩනවා නෙවෙයි කියනවා. එතකොට මෙතන මේ එකම කර්මස්ථානයේ නේද සෝතාපට්ටි ඵලයට පත් වෙන්නත් පුළුවන් සකදාගාම ඵලයට පත් වෙන්නත් පුළුවන් අනාගාම ඵලයට පත් වෙන්නත් පුළුවන් අරහත් ඵලයට පත් වෙන්නත් පුළුවන්. ඒතර මේ හැමතැනදීම කරන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ අපි දන්නා මොකද්ද? දෙයක තියෙන යථා ස්වභාවය
කල්පනා කිරීම ආදීනව දෙයක් තියෙනනේ ආදීනව කල්පනා කිරීම තමයි යෝනිසෝ මනසකාරය දෙක තියෙන ආස්වාදයේ කල්පනා කරොත් ඒකට කියනවා අයෝනිසෝ මනසකාරය කියලා එතකොට බුදුරජාන් වහන්සේගේ ශාසනයේ ප්‍රවේශ වෙන ශ්‍රාවකයන්ට තමයි සුතවත් ආර්ය ශ්‍රාවකෝ කියලා කියන්නේ සුතවත් කියලා කියන්නේ මොකද්ද අහලා කියන එකයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ අහලා දැනගෙන ඒ ධර්මයේ පුරුදු පුහුණු කරන අය තමයි සුතවත් ආර්ය ශ්‍රාවකෝ කියන්නේ සුතවාචකෝ ආර්ය ශ්‍රාවකෝ අරියානං දස්සාවි අරිය ධම්මස්සකෝ විතු අවිය ධම්මේ සුවිනීතෝ කියන සුතවත් ආර්ය ශ්‍රාවකෝ අරියානං දස්සාවි කියන්නේ ආර්ය දර්ශනීය චිත්‍ර ගන්න අරිය ධම්මස්සකෝ විතු ආර්ය ධර්මයට හරි දක්ෂයි ආර්ය ධර්මයේ සුවිනීතෝ නිරන්තරයෙන්ම ආර්ය ධර්මයෙන් කත කරන්නේ පුරුදු පුහුණු කරන්නේ එතකොට ආර්යයන්ට තමයි සුතවත් ආර්ය ශ්‍රාවකයෝ කියලා කියන්නේ. එතකොට මේ සුතවත් ආර්ය ශ්‍රාවකත්වයට පත් වෙනකොට සෝතාපත්ති ඵලයට පත් වෙලා නැහැ. දැන් මේ සුතවත් විශ්වනේ සෝතාපත්ති ඵලයට පත් වෙන්නේ. එතකොට යා එහෙනම් සෝතාපත්ති මාර්ගයේ ඉන්න කෙනෙක් මිසක ඵලයට පත් වෙච්ච කෙනෙක් නෙමෙයි. නමුත් එයාට භාවිත කරන්න කවුද? අසුතව පුතඥෝ කියන්නේ නැහැ. එයයි සුතවත් ආර්ය ශ්‍රාවකෝ. එයයි බුදුරජාන් වහන්සේගේ දර්ශනයක් තියෙන ඒ වගේම උන්වහන්සේගේ ධර්මයේ පුරුදු පුහුණු කරන ඒ උන්වහන්සේගේ ධර්මයේ හික්මනවා නම් යම් කෙනෙක් ඒ අය ඔක්කොම සුතවත් ආර්ය ශ්‍රාවකයා. ඒතර ඒ අය බුදුරන් වහන්සේගේ මතය නැත්නම් උන්වහන්සේගේ අදහස් උන්වහන්සේගේ අවබෝධය ඒවා පිළිඅරගෙන අපි කියුවේ චතුරාර්ය සත්‍ය ගත්තොත් ඒ අය චතුරාර්ය සත්‍ය පිළිපදව ලොකු පිළික පැහැදීමක් දෙනවා. චතුරාර්ය සත්‍ය තමයි කැමති, චතුරාර්ය සත්‍ය තමයි නිතරම ආරක්ෂා කරන්නේ. ඒ වගේම චතුරාර්ය සත්‍ය තමයි නිතරම අවබෝධ කරගන්න කල්පනා කරන්නේ. යම් වැටහිමක් වෙනවා නම් ඒ චතුරාර්ය සත්‍ය පිළිබඳව. ඉතින් අනේ ඇයිද තමයි සුතවත් ආර්ය ශ්‍රාවකයෝ කියන්නේ. ඒ ඇයිද මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ගත්තොත් ආරක්ෂා කරගෙන ඉන්න පිරිසක්. ඒ ආරක්ෂා කරගෙන ඉන්න හැබැයි තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥානයක් අවබෝධයක් මුල් කරගෙන නෙවෙයි. එතකොට ඒ නිසා මේ සුතවත් ආර්ය ශ්‍රාවකයෝ කියන්නේ ඵලයට ප්‍රත්‍යක්ෂ කෙනෙක් නෙවි මාර්ගස්ත කුජලේ මාර්ගයේ ගමන් කරන කෙනෙක් මාර්ගය පුහුණු කරන කෙනෙක් ඉතින් මෙන්න මේ යම් කිසි කෙනෙක් සුද්ධවත් භාවයට පත් වුණාම යා මොනවද කරන්නේ බුදුරන් වහන්සේ ධර්මයේ උදට අහලා ඉගෙන ගියා ගන්න මතක තියා ගන්න ඉතින් මේ ධර්මයේ ඉගෙන ගියා ගත්ත මේ අය මොකද්ද නිතරම නුවණින් විමසන්න ඕන කියලා අහන නුවණින් මොනවද නිතරම විමසන්න ඕන මොකද කියන්නේ සෝතාපට්ටි මාර්ගයේ යනවා නම් එයා ඵලයටපත් වෙනවා. සෝතාපට්ටි ඵලයටපත් වෙන නම් අපි දන්නවා මොකද්ද කරන්න ඕනි? සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසකාරයයි. ඒතර මොකද්ද මේ අහන්න ඕන ධර්මය? චතුරාර්ය සත්‍ය. ඊළඟට ඒ අහප චතුරාර්ය සත්‍ය තමයි යා මොකද්ද කරන්න ඕනි? ආනිතරම මෙනෙහි කරන්න ඕනි. ඒතර චතුරාර්ය සත්‍යෙන් අපි දන්නවා දුක්ඛ සත්‍ය. අපි අවබෝධ කරන්නේ යන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න ආනි දුක්ඛ සත්‍ය පිළිබඳව අපි කතා කරන්න ඕන. ඒක නිතරම මෙනෙහි කරන්න ඕන. එතකොට බුදුරජාන් වහන්සේ දුක්ඛ සංතුත්ත කරලා දේශනා කරලා තියෙනවා නේද? කෙටි කරලා. ඉතින් ඔක්කොම එකතු කරලා ඔක්කොම බලන්න බෑනේ කියලා ඒ නිසා මොකද කරන්නේ? ප්‍රධාන ටිකක් එකතු කරලා බලන්න ඕන ටික නැත්නම් අවබෝධ කරගන්න කරුණු පහක් එකතු කරලා දේශනා කරන තුරුගේ ඒ ටික ඇතුළේ කොහොම දුක් දෙන ඉඳගෙන සංකිට්ඨේන පංච උපාදාන ඛණ්ඩා දුක්ඛ කෙටියෙන් හපලුවක් කියනවා නම් මේ දුක කියන්නේ මොකද්ද පංච උපාදාන ස්කන්ධය ඒ තමයි රූප උපාදාන ඛණ්ඩු වේදනා උපාදාන ඛණ්ඩු සංඤ්ඤා උපාදාන ඛණ්ඩු සංකාර උපාදාන ඛණ්ඩු විඥාන උපාදාන ඛණ්ඩු බුද්ධ දේශනාවල කොහෙවත් රූප වේදනා සංඤ්ඤා සංකාර අපි කියන විදිහට කියන්නේ නැහැ කොහේ කිව්වත් කියන්නේ කොහොමද රූප උපාදාන ස්කන්ධය කියලා කියන්නේ වේදනා උපාදාන ස්කන්ධය කියලා කියන්නේ සංඥා උපාදාන ස්කන්ධ සංකාර උපාදාන ස්කන්ධය විඥාන උපාදාන ස්කන්ධ කොතනකවත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා අපි වගේ කෙටි ක්‍රම වලට කියන්නේ නැහැ කොහේ කතා කරත් මෙතන කතා කරත් විග්‍රහ කරනකොට දැන් මෙතනක් කියනවා කතමි පංචේ මොනවද පහ අතර කියන රූප උපාදාන ස්කන්ධ වේදනා උපාදාන ස්කන්ධ සංඥා උපාදාන ස්කන්ධ සංකාර උපාදාන ස්කන්ධ විඥාන උපාදාන ස්කන්ධ මෙන්න මේක තමයි පංච උපාදාන ස්කන්ධ. ඒතර මෙතන තියෙන රූප උපාදාන ස්කන්ධ කියලා වචන තුනක් තියෙන රූප උපාදාන ස්කන්ධ. ඒතර ස්කන්ධ කියන වචනේ බුදුරජාන් වහන්සේගෙන්ම විශ්වක් ඇවිල්ලා අහනවා
ස්වාමීනි මේ ස්කන්ධයන් තුළයි මේ කන්ද කන්ද කියන වචනේ භාවිතා කරන්නේ. දැන් අපිට කන්ද කිව්වම කඳුත් මතක් වෙනවද නේද? ගඩවල් කියලා කියන පාලි භාෂාවේ කන්ද කියන වචනේ රාශියට ඊළඟට ගඩවල් වලට මේ භාවිතා කරන එක තමයි කන්ද කියන වචනේ. මහා දුක්ඛ කන්ද කිව්වම ඕ දුක් රාශියක් දුක් සමූහයක් කියන එකයි. ඒ වගේ දැන් මෙතන කන්ද කියන්නේ හැම වෙලම අර්ථයකින්. මෙතන කන්ද කියන්නේ ගොඩක් රාශියක් කියන එක නෙවෙයි. මෙතන බුදුරජාන් වහන්සේගේ මහනුවර ඇයි ස්වාමීනි මේ ස්කන්ධයන්ට ස්කන්ධ කියන ප්‍රශ්න නැත්තම් පැනවීම කරලා තියෙන්නේ? ඇයි මේකට ස්කන්ධ කියලා කියන්නේ? එතන බුදුරජාන් වහන්සේ දේශනා කරන යම් කිංචි බික්කු රූපං අතීතානාගත පච්චුප්පන්නං යන් දුරේ සන්තිකේවා සම්බන්තං රූපක්. එතන කාලය තුල පවතිනවා කියන එක තමයි මේ ස්කන්ධ කියලා කියන්නේ. එතකොට රූපේ ගත්තාම නිතරම කාලයක අපි රූපයක් කතා කරන විතරම කාලයක් භාවිතා කරනවා. එක්ක අතීත රූපයක්, එක්ක අනාගත රූපයක්, එහෙම නැත්නම් වර්තමාන රූපයක්. එතකොට අතීත කියලා කියන්නේ මේ වෙනකොට නිරුද්ධ වෙලා නැති වෙලා ගිය ඒවා තමයි අතීතය කියලා කියන්නේ. අතීතං නිරුද්ධං විපරිණතං. අතීතය කියන්නේ නිරුද්ධ වෙලා වෙනස් වෙලා ගිය එක. අනාගතය කියන්නේ අජාතං අපාත භූතං. තාම පහළ වෙලා නැහැ. වර්තමානයේ කියන්නේ ජාතම් පාතු භූත මේ මොහොතේ සකස් වෙලා පවතින. එතකොට මෙන්න මේ නිරුද්ධ වෙලා ගිය රූප, ඒ වගේම හට නොගත් රූප, ඒ වගේ මේ මොහොතේ තියෙන රූප, මේ වගේ අපි කවුරුත් තාම නිදහස් වෙලා හැම නෑ. රූප නිරුද්ධ වෙලා, හැබැයි අපි තාම නිරුද්ධ වෙලා නෑ. රූප පහළ වෙලා නෑ. ඒකට අපි තාම ඒනවට පහළ කරගන්න, පහළ නොවුනට අපි පහළ කරගන්න. ඒ වගේම තමයි වර්තමානයේ තියෙන දේවලුත් එහෙම. එතකොට මෙන්න මේ කාලය කියන එක තමයි මේ කාලය තමයි අතීත අනාගත වර්තමාන. එතකොට මේ කාලය තුල පවතින ඒ පවතින එක තමයි අධ්‍යාත්මික බාහිර වශයෙන් පවතින. ඊළඟට ඕලාරක සිහින වශයෙන් පවතින, හීන ප්‍රනීත වශයෙන් පවතින, දුර ළඟ වශයෙන් පවතින. එතකොට මේක තමයි ස්කන්ධ කියලා කියන්නේ. කාලය තුල පවතිනවා කියන එකයි. කාලය තුල පවතිනවා. එතකොට උපාදාන කියලා කියන්නේ හිතේ බැඳී යාම කියන එකයි. හිතේ බැඳී යාමට තමයි උපාදානය කියලා තියෙන්නේ. එතකොට කාලය තුල පවතින රූපයට බැඳී යාම තමයි රූප උපාදාන ඛණ්ඩ කියලා කියන්නේ. රූප උපාදාන ඛණ්ඩ කියන කාලය තුල පවතින රූපයට බැඳී යාම. ඊළඟට වේදන උපාදාන ස්කන්ධය කියන කාලය තුල පවතින වේදනාවට බැඳී යාම. කාලය තමයි අතීත අනාගත වර්තමාන. ඊළඟට පවතින්නේ කොහොමද? එක්ක අධ්‍යාත්මික කියලා, එක්ක බාහිර කියලා, එක්ක ඕලාරිකය කියලා, එක්ක සිවුම් කියලා, එක්ක හීන, එක්ක ප්‍රනීත, එක්ක දුර, එක්ක ළඟ. එතන මෙන්න මේ සෑම රූපයකටම මොකද වෙලා තියෙන්නේ? හිත බැඳිලා තියෙන්නේ. අතීතේ රූපයටත් හිත බැඳිලා. බැරි වෙලාවත් අතීතය ගැන කියන්න කවුරුරි ආවත් එන්නේ. මට පේනවා ඔටුවේට ඉස්සෙල්ලා ඔය හරි ලස්සනයි කිව්වොත් එම් පෙර ජීවිතේ. එතකොට සාමාන්‍ය මිනිස්සෙක් කැමති නැද්ද අහන්නේ? නේද? නැත්තම් ඉගේ ජීවිතේ නම් ඔයා පුදුමාකාර සතුටින් සතුටින් සැපෙන් හිටියේ කියලා කිව්වොත්. අනේ එහෙමද මේ ජීවිතේ නම් තිත් වෙලා තියෙන්නේ. එතකොට ඒක අහගන්න තියක් කැමති නැද්ද? දැන් ඒ ඔක්කො නිරුද්ධ වෙලා තාම අපේ තණ්හාව නිරුද්ධ වෙලා නැහැ. කැමැත්ත නිරුද්ධ වෙලා නැහැ. කැමැත්ත තාම තියෙනවා. ඒ නිසා අපි ඒක බැරි වෙලා පෙවුරනනම් එහෙම මොකද වෙන්නේ? ඔව් ඒකත් අතාරින්නේ නැහැ. ඒකත් අපේ චින්තනයේ කොටසක් වේවි නේද? එහෙනම් භාවනා කරනකොට අතීතත් අරමුණුද දැන් තියෙන මේ ජීවිතේ වවිතරනේ නේද? අතීතේ දැන් මතක නැතිද ඒක කියන්නේ නැහැ. එතකොට අධ්‍යාත්මික වගේම තමයි බාහිර. අතීතේ අම්මා ආයි මුණ ගැහුණොත් එන්නේ එනිල අතල්ලා දින්නේ අතයරලා කියලා හිතෙනවද? නේ මීටත් වැඩිය සිල්වත් ගුණවත් නේද කෙනෙක් නම් කර ජීවිතය අම්මා තාත්තා. එතකොට අතල්ලා කියලා හිතෙනවද? දැන් දන්නේ නැතිද අතල්ලා හිටියට දැනගත්තොත් ගාපු ගම් තාම වේලිලා එහෙම නෑ. අතීත රූපයට ඒකයි අපේ චන්ද්‍රාගය තාම තියෙනවා. ඒවත්
අජාතික වෙන්න පුළුවන් බාහිර වෙන්න පුළුවන් හීන වෙන්න පුළුවන් ප්‍රේත වෙන්න පුළුවන් දුර ළඟ ඔය හැම අතීතයේ කියන හැම දෙයකින්ම අපි හිත බැඳලා තියෙන අනාගතය තේමයි අනාගතේ ඔබට මෙහෙම වෙනවා රේම වෙනවා ඊළඟ ජීවිතේ නම් මට පේනවා මේ තත්ත්වෙට පත් වෙනවා කියලා ඉතින් ඔවා නොහා ඉන්න පුළුවන්කම නෑ ඒවටත් හිත බැඳෙන ඒක ඒ වගේම තමයි වර්තමාන පවතින දේවල් තේමයි ඒතර මේ කාලය තුළ පවතින රූපයට බැඳී යාම තමයි රූප උපාදාන තන්ද කියලා කියන්නේ කාලය තුල පවතින වේදනාවට සිතේ බැඳීම තමයි වේදනා උපාදාන ඛණ්ඩ කියලා. මොකද උපාදානයි කියලා එකත් බුදුරජාණන් වහන්සේ අහනවා පංච උපාදාන ස්කන්ධයද උපාදාන එහෙම නැත්නම් ඒක බැහැර දෙයක් උපාදාන. ඒක කියනවා පංච උපාදාන ස්කන්ධත් උපාදාන නෙවෙයි. ඒකෙන් බැහැර දෙයක් උපාදාන නෙවෙයි. පංච උපාදාන ස්කන්ධයට යන චන්දරාගයක් බැඳීමක් තියෙනවා නම් ආන එක තමයි තන්තත් උපාදාන. ඒක තමයි උපාදානයි කියලා කියන්නේ. එහෙනම් රූපේ උපාදාන නෙමෙයි රූපේ දින චන්ද්‍රාගය තමයි උපාදාන වේදනා උපාදාන නෙමෙයි වේදනාවට දින චන්ද්‍රාගය තමයි උපාදාන ඉතින් මේ විදිහට මෙන්න මේ කාලය තුල පවතින රූපේට දින චන්ද්‍රාගය බැඳීම තමයි රූප උපාදාන ඡන්ද කියලා කියන්නේ ඒක ඒ නිසා තමයි කොයි වෙලාවකත් රූප වේදනා සංඥා සංකාර කියලා කියන්නේ යන්නේ නැහැ මොකද රූප වේදනා සංඥා සංකාර ප්‍රශ්නෙකුත් නෙමෙයි ඒක දුකකුත් නෙමෙයි රූපේ දුකක් වෙන්නේ තණ්හාව තේනකන් තමයි රූපේ දුකක් වෙන්නේ වේදනාව දුකක් වෙන්නේ තණ්හාව තේනකන් විතරයි සංඥාව දුකක් වෙන්නේ චන්ද්‍රාගය තේනකන් විතරයි ඒ නිසා රූප වේදනා සංඥා සංකාර දුක කොහොමද දුකක් නෙවෙයි ඒක සංකේතයෙන් පංච උපාදානක් අන්දා දුක කියනවත් බෑ ඒක දුක වෙන්නේ නිතරම උපාදානයේ තියෙන තාක්කත් පමණයි ඒ නිසා තමයි අපි දු පංච උපාදාන ස්කන්ධේ කතා කරන විතරම මේ කෙටි කරලා දුක කියලා කියනවා නම් අපි නිතරම හැම වෙලේම භාවිතා කළ යුතු දේ තමයි නිවැරදි භාවිතය වෙන්නේ මොකද්ද රූප උපාදාන ඛණ්ඩ කියන්නේ වේදනා උපාදාන ඛණ්ඩ සංඥා උපාදාන ස්කන්ධ සංඛාර උපාදාන ස්කන්ධ විඥාන උපාදාන ස්කන්ධ එරුම තමයි කාලය තුල පවතින රූපේ දින චන්ද්‍රාගය නැත්තම් බැඳී යාම කාලය තුල පවතින වේදනාවට තියෙන ඡන්ද රාගින නැත්නම් බැඳියාම කාලය තුල තියෙන සංඥාවට හඳුනාගත් දේවල් වලට බැඳියාම නැත්නම් ඡන්ද රාගය කාලය තුල පවතින විඥානයට තියෙන ඡන්ද රාගය ඉතින් මේ විදිහට මේ පංච පාදාන ස්කන්ධ මේ බුදුරජාණන් වහන්සේ සංචිත්ත කළ කෙටියෙන් කියනවා මේක තමයි දුක්ඛ ඛණ්ඩේ ඉතින් සංසාරේ පුරාට මේ පංච පාදාන ස්කන්ධේ හැබැයි අපි දැක්කේ මේකේ ආස්වාදයේ මිසක් ආදීනු නෙවෙයි. ඒ නිසා මේ පංච උපාදාන ස්කන්ධ ගත්තොත් උපාදානීය ධර්ම නිසා මිසක් උපාදානේ නෙවෙයි. හැබැයි කියනවා උපාදානීයසු භික්ඛවේ අස්සාදානු පස්සී විහෙරතු. උපාදානීය ධර්මයන් පිළිබඳව ආස්වාදයේ අනුව වාසය කරොත් තණ්හා පවද්දති කියන තණ්හාව ඇති වෙනවා කියනවා. උපාදානීය ධර්මයන් පිළ ආදීනෝ අනුපස්සී විරතු තන්නා නිරුත්ති උපාදානීය ධර්මයන් පිළිබඳව ආදීනෝ බලමු වාසය කරමු ආනේ ආදීනෝ බලමු වාසය කරමු කියන්නේ තන්නා ප්‍රාණ වෙනවා එතන පංච උපාදාන ස්කන්ධ කරනකද්ද උපාදානීය ධර්ම එතන ආන්දි උපාදානීය ධර්මයන් තුල අපි කොහොමද වාසය කරන්නේ ආදීනෝ බලමු වාසය කරන්නේ ආදීනෝ බලන්නේ ආදීනෝ බැලුවොත් ආදීනෝ පේනෝ ආදීනෝ බලන එක තමයි මොකද්ද කියන්නේ යෝනිසෝ මනසිකාරය ආදීනෝ තිබුණාට අපි බලලා තියෙන දේ තමයි පේන්නේ සසර පුරාවටින් බලලා තියෙන ආදීනෝ ද ආස්වාදද ආස්වාදේ ඒ නිසා මේ රූපේ අපිට දෙයින් පේන්නේ දැන් මොකක් හැටියට ප්‍රියමනාප දෙයක් හැටියට ප්‍රිය රූපං සාත රූපං එතන ප්‍රියමනාප හැටියට පේන්නේ මොකක් බලන හින්දාද ආස්වාදේ බලන නිසා දැන් අන්න බලන්න යන මොකද්ද ආදීන බැලීම තුළ රූපේට තියෙන චන්ද්‍රාගේ අන ඒක තමයි නිස්සරණී කියන්නේ ආදීන බැලුවොත් නිදහස් වෙන්න පුළුවන් උදා නිදහස් වෙනවා කියන්නේ මොකද්ද රූපේ නිදහස් වෙනවා අර්ථය මොකද්ද රූපේ දෙතින චන්ද්‍රාගෙන් අපි නිදහස් වෙනවා වේදනාවර දෙතින චන්ද්‍රාගෙන් නිදහස් වෙනවා සංඥාවර දෙතින චන්ද්‍රාගෙන් නිදහස් වෙනවා ඒකට තමයි නිස්සරණ රූපේ දෙතින යම් චන්ද්‍රාගයක් ඇද්ද ඒක නැතිවීම තමයි නිස්සරණී කියලා කියන්නේ රූපේ තේ රූපේ ආස්වාද රූපේ තින ආස්වාද ගැනීම ඒ වගේම රූපේ මේ ආදීන බලන ඒ වගේම රූපේ නිදහස් වෙන නිදහස් වීම තමයි ඒකට තියෙන චන්ද්‍රාගය දුරු කරන්න ඕන චන්ද්‍රාගය දුරු කිරීම තමයි නිස්සරණී කියලා කියන්නේ ඉතින් චන්ද්‍රාගය ඇති වෙන්නේ
අපි ඒක ආස්වාද වශයෙන් බැලුවොත් ආදීනෝ බැලුවොත් චන්ද්‍රාගය ඇති වෙන්නේ නැහැ. ධානයේ නිසා නිතරම ආදීනෝ බලන්න කියනවා. ආදීනෝ බලන්න හැබැයි ආදීනෝ බැලුව බැලුවට තියෙන එකක්ද? බැලුව බැලුවට තියෙන එකක් නෙවෙයි. ඒ නිසා ආදීනෝ මොකද කරන්න ඕන? ඕ විකාශනය කරන්න. දැන් මෙතන රූප තරංග තියෙනවා, ශබ්ද තරංග තියෙනවා. දැන් කාටෝ පේනවද? රූප තරංග තියෙනවා දැන් මෙතන නේ. ශබ්ද තරංගත් තියෙනවා. දැන් තිබුණාට පේනවද? පේන්නේ නැහැ. එහෙනම් බැලුව බැලමුටම පේන එකක් නෙවෙයි. හැබැයි විකාශනය කරු. අපි ෆෝන් එකක් දැම්මුත් එතන මොකද වෙන්නේ? එතන අපි විකාශනය කරනකොට මෙතන ආයෙ රූපත් පේන්න පටන් ගනී, ශබ්දත් ඇහෙන්න පටන් ගනී. හැබැයි ඒක විකාශනය කරොත් විකාශනය කළා දාලා පැත්ත කරලා බලා ඉන්න. ඒක විකාශනය වුණත් ඒත් පේන්නේ නැහැ. ඒක බලන්නත් ඕන නේද? බලන්නත් ඕන. අන්නේ වගේ තමයි මේ යෝනිසමනසකාරය කියන්නේ තේමයි. යථාර්ථය අපි විකාශනය කළ බලනවා කියන්නේ දෙයක තියෙන සත්‍ය ස්වභාවය. ඒක යෝනිසෝමනසකාරය කියලා කියන්නේ. දෙයක තියෙන යථා ස්වභාවය මනසකාර කරනවා. යථාර්ථය අපි කල්පනා කරනවා. යථාර්ථය අපි සිහි කර ගන්නවා. යථාර්ථය සිහි කරන කරන අනේ යථාර්ථය පිළිබඳව මොකද ඇති වෙන්නේ? සිහිය පිහිටනවා, නුවණ පිහිටනවා, යථාර්ථය පිළිබඳව වැඩි මතය තියෙනවා නම් ඒ මතය මොකද වෙන්නේ? ආන මතේ නේද අපි හරි මතයකට නොය මේ ධර්මතාවන් පිළිබඳ වැරදි මතය දෘෂ්ටියක් තියෙනවා නම් ඒ දෘෂ්ටිය නැති වෙලා යනවා අපි මේ යෝනිසෝ මනසකාරය කිරීම තුළ. එතකොට සක්කාය දිට්ඨිය තියෙනවා නම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළ සම්මා දිට්ඨිය ඇති කර ගන්න නම් කළ යුතු දේ මොකද්ද? යෝනිසෝ මනසකාරය. අපි වෙනම කතා කරොත් එහෙම නේද? කොහොමද සම්මා දිට්ඨිය ඇති වෙන්නේ කියලා හෙවුත් එහෙම සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසකාරයයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු යථාර්ථයෙන් තමයි අපි සත්‍ය කියලා කියන්නේ, සත් ධර්මයේ කියලා කියන්නේ. ඒ දේශනා කරපු කෙනාට කියන අපි කවුද? සත් පුරුෂය කියලා කියනවා. යථාර්ථයේ සත්‍ය කියපු අය තමයි සත් පුරුෂය කියලා කියන්නේ. යත් අසත්‍ය වරෝ කියපු අයට කියනවා අසත් පුරුෂ කියලා. ඒකයි ඒ අය කියන ධර්මයට කියනවා අසත් ධර්මයේ කියලා. ඒ අය කියපු දේවල් කල්පනා කරන එකට කියනවා අයෝනිසෝ මනසිකාරය. අපි කියන මිත්‍යා දෘෂ්ටියක් කෙනෙකුට ඇති වෙන කොහොමද ඇති වෙන්නේ? ඔව් අසත් ධර්මයේ යෝනිසෝ මනසිකාරය ඒකයි. එතකොට සත් ධර්මයේ යෝනිසෝ සම්මාදිට්ඨිය ඇති කර ගන්න. ඒතර ඉතින් අපි කියන සත් ධර්මයේ යෝනිසෝ මනසිකාරය ඒකයි. එතකොට මනසිකාරය මොකද්ද? එකයි. එතකොට මනසිකාරය කියන්නේ එකම ධර්මතාවය. හැබැයි ඒක වෙනස් වෙනවා අර මනසිකාර කරන දේ අනුව. මනසිකාර කරන්නේ යථාර්ථයන් නම් සත්‍යයන් නම් ඇත්තක් නම් ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය. මනසිකාර කරන්නේ අසත්‍ය බොරුවක් නම් අයෝනිසෝ මනසිකාරය. වෙනස් වෙලා ගිය දේවල් තියෙන හැටියටම කල්පනා කරන එක අන්න අයෝනිසෝ මනසිකාරය. ඉතින් යෝනිසෝ මනසිකාරය කියන්නේ දෙයක තියෙන යථාර්ථය විදිහට කල්පනා කිරීම. ඉතින් බුදුරජාන් වහන්සේගේ මේ ශාවකත්වයට පැමිණිච්චි මේ සුතවත් ආර්ය ශ්‍රාවකෝ අන්නේ ආයත කල්ලතු බුදුරජාන් වහන්සේගේ දර්ශනයම් වෙනවා. ඒ වගේම සත්පුරුෂෝ මුණ ගැහෙනු සත් ධර්මය අහන්න ලැබෙනවා. ඒ වගේ මේ අය ඒක පොඩ පොඩ සීලයෙන් ඉස්සලා පුහුණු කරනවා, සීලේ පිහිටනවා. ඒ විදිහට මේ සුතවත් ආර්ය ශ්‍රාවක අරියානන් දස්සාවි අරිය ධම්මස් ගෝවිතෝ යය අරිය ධර්මයට හරි දක්ෂයි. අරිය ධම්මේ සුවිනීතෝ හැම මොහොතේ මාර්ග ධර්මයේ හික්මනේ. යට තමයි මේ සුතවත් ආර්ය ශ්‍රාවක කෙනා. ඉතින් මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා නුවණින් විමසන්න ඕනේ නැත්නම් යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ මොකද? දැන් මේ සුතවත් තත්වයා ඉන්නේ අහපු දේ ඒක පිළිඅරන් ඒක තුලම ඉන්න කෙනෙක් නෙවෙයි. එයා ඉතිහා යන්න ඕනේ. එයා තමන්ගේම දර්ශනයක් කරගන්න ඕනේ. දැන් අහපු දේ පිළිඅරන් එතනින් නැතරලා ඉන්න කෙනෙක් නෙවෙයි. එයා අහපු දේ තමන්ගේම ප්‍රත්‍යක්ෂ ඥානයක් ඉදිරියට අවබෝධ කර ගන්න ඕනේ. එහෙනම් එයා මොකක්ද ඒ සඳහා කරන්නේ? ඒ ප්‍රත්‍යක්ෂ ඥානෙන කවින් සම්මාදිට්ඨිය කරන්න නම් කරන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. හැබැයි මොකක් පිළිබඳව දැන් යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ? ඒක තමයි අහන්නේ. සුතවත් විශ්ව මොනවද යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ? ඒත් ප්‍රකින සුතවත් විශ්ව යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ මේ පංච උපාදාන ඛණ්ඩ. ඒතර මේ පංච උපාදාන ස්කන්ධයේ අන්න යෝනිසෝ මනසිකාරය කිරීම තුල යන සෝතාපත්ත ඵලයට සකදාගාම ඵලයට අනාගාම ඵල අරහත් ඵල දක්වාම එයාට විමුක්තිය සඳහා මේ පංච උපාදාන ස්කන්ධයන් මේ විදිහට යෝනිසෝ මනසිකාරය කරලා බැලුවොත්
එයාට හැකියාව තියෙනවා. ඒතර මනසිකාරය කියලා කියන්නේ අරමුණක තියෙන යථාර්ථයේ මේ මොහොතේ අපි විකාශනය කරන. ඒ විකාශනය කරපුවාම අපිට මොකද වෙන්නේ? ඒක පේන්න පටන් ගන්නවා. ඒතර අපි දැන් විපස්සනා භාවනා කරනවා. විපස්සනා භාවනා කරන මොකද්ද? ඔව් දෙයක තියෙන යථාර්ථය බලනවා කියන එක. සත්‍ය බලනවා කියන එක. ආදීනව සත්‍යදී ආදීනව බලන. ඒක තමයි විපස්සනා කියන්නේ. ඒතර ආදීනව කියන එක බැලු බැල්මට තියෙන එකක් නෙවෙයි. බැලු බැල්මට තියෙන්නේ මොකද්ද? ආස්වාදේ. ආස්වාදේදී කො කෙලිමේ එළියම තියෙනවා. හැබැයි ආදීනව කියන එක හැම එළිය තියෙන එකක් නෙවෙයි. ඒක පොඩ්ඩක් ඕ එබිල බලන්න වෙනවා. හැරිලා බලන්න වෙනවා. හරවල බලන්න වෙනවා. කඩලා බලන්න වෙනවා. නේද? ඔබල බලන්න වෙනවා සමහරලාට. ඒතෝරනේ සමහර ගෙඩි බැලු බැල්මට ඉදිලා නෑ. හැබැයි තියෙපුවාම තේරෙනවා. ඉතින් ඒ වගේ සමහර වෙලාවනේ පේනවා. හැබැයි සමහර වෙලාවට ස්වභාවය බලන්න පොඩ්ඩක් අපි ඒක එහෙට මෙහෙට මොනවද කරන්න ඕනේ. ආන්නේ වගේ තමයි යථාර්ථේ නිකන් ගැපාටුම් පේන එකක් නෙවෙයි. ඒක විශේෂයෙන් බලන්න ඕනේ. ඒකට තමයි ඒකට කියන මොකද්ද? විපස්සනාව කියලා කියන්නේ. ඒක විශේෂයෙන් බලන්න ඕනේ. ඉතින් විශේෂයෙන් බලන්න මොකද කරන්න ඕනේ? විකාශනය කරන්න ඕනේ. නැතුව පේන්නේ නෑ. ආන්නේ විකාශනයට තමයි මොකද කියන්නේ? යෝනිසෝ මනසිකාරය. ඒක විකාශනය කරන්න මොකද්ද? ඔව් ධර්මතාවයක නැත්නම් අරමුණක තියෙන යථා ස්වභාවය. අපි රූපේ ගත්ත රූපේ තියෙන යථා ස්වභාවය මනසිකාර කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. රූපේ කියන්නේ මොකද්ද? අපේ රූපේ පේන්නේ කොමකටද? මම කියලා පේනවා, මගේ කියලා පේනවා, නිත්‍ය හැටියට පේනවා, සුඛ හැටියට පේනවා, ආත්ම හැටියට පේනවා. එතන ඒ රූපය ඇත්තද? රූපේ නිත්‍ය ස්වභාවයකුත් නැහැ, සුඛ ස්වභාවයකුත් නැහැ, ආත්ම ස්වභාවයකුත් නැහැ. මම කියලා ගන්නත් බෑ, මගේ කියලා ගන්නත් බෑ, මටයි කියලා ගන්නත් බෑ. ඒක ඒතොර සත්‍යද? ගන්නවා ගත්තට ඒක ඇත්තක් නෙමෙයි. මේක එක අසත්‍යයක්. ඒක බොරුවක්. එතන රූපේ ඇත්ත ස්වභාවය තමයි. මොකද රූපේ කියන්නේ වෙනස් වෙන දෙයක්. රූපේ කියන්නේ දුක හදලා දෙන. රූපේ කියන්නේ අයිති නැති දෙයක්. රූපේ කියන්නේ මම මගේ මටයි කියලා පවත්වන්න පුළුවන්කම් නෙවෙයි. අයිතිත්ව පාලනය කරන්න කිසිම දෙයක් රූපේ තුල නැහැ. ආනේ රූපේ තියෙන යථාර්ථය අන්න මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඉතින් සුතවත් බිස්සුව මෙන්න මේ පංචපාදාන ස්කන්ධයේ තියෙන මේ යථාර්ථය නිතරම මොකද කරන්නේ? මනසිකාර කරන්න ඕනේ. මොකටද බලන්න නැත්තම් පේන්නේ? මනසිකාර කරන්න ඕනේ. මොකද මනසිකාර කරන්නේ? ඒකේ තියෙන යථා ස්වභාවය. ඒ නිසා තමයි අනිත්‍ය වශයෙන් යෝනිස මනසිකාරය කරන දුකක් ඇටිට, රෝගයක් ඇටිට, කණුවක් ඇටිට, තුවාලයක් ඇටිට, අනුසතු දෙයක් ඇටිට, මේ විදිහට කැරළ බිඳ යන දෙයක් ඇටිට විතරම දුනි විමසලා බලන්න කියලා. එතන මේ විදිහට කිරීම තුළ යට පුළුවන් සෝතාපට්ටි ආදී ඵලයන්පත් වෙන. ඒතර අපි ඊයේ පෙරදදේශනවල දෙකන ගත්තනේ භාවනා කිරීමේදී සමත පුබ්බංග විපස්සනා කියලා ගත්තේ. ඉස්සෙල්ලා වඩන්නේ මොකද්ද? සමත භාවනා. ඒ සමත භාවනා වඩලා ඊට පස්සේ අර විපස්සනා වඩන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙකුට පුළුවන් විපස්සනා පුබ්බංගම සමත. ඉස්සෙල්ලාම පටන් ගන්න මොකෙන්ද? විපස්සනා භාවනාවෙන්. මොකද සමහර අයට කොච්චර හිත සමතේට පත් කරගන්න ගියාට හරියන්නේ නැහැ. ඉතින් ඒ අයට එහෙම වෙන්නේ ප්‍රඥාව කියන එක ගුණාසමල්ලට අඩු නිසා, ජීවිතය පිළිබඳව අවබෝධය අඩු නිසා. ඉතින් ඒ අයට පුළුවන් ජීවිතේ ඉස්සලම විපස්සනා භාවනාවකින් ආරම්භ කරන්න. එතන මෙන්න මේ දැන් මේ භාවනා ක්‍රමය කියන්නේ මොකද්ද? මේක සම්පූර්ණ විපස්සනා භාවනාව. මේකෙන් කරන්නේ අරමුණක තියෙන යථාර්ථය බැලීම. එතන සමතයෙන් කරන්නේ අපි අරමුණක් තුළ හිත පිහිටුවා ගන්න එක. අරමුණ මොකද්ද කියලා හොයන්න යන්නේ. ඒක තුල හිත පිටුව ගන්න මනසකාර කරනවා. විපස්සනා වෙදි කරන්නේ මොකද්ද? අරමුණේ තියෙන යථාර්ථය කල්පනා කරනවා. යථාර්ථය අපි සිහි කරනවා. ආන්නේ සිහි කිරීම තුළ අරමුණ මොකද්ද කියලා අපිට යම් අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එතකොට ඒ තුල ඇති වෙන්නේ ප්‍රඥාව ඇති වෙනවා. ජීවිතය පිළිබඳ යම් අවබෝධයක් වැටහීමක් තේරුම් ගැනීමක් ඇති කරගන්න පුළුවන්. එතකොට ඊළඟ අනිත් පැත්තෙන් යාට එතකොට සමතේ වඩන්න එක රුකුල වෙනවා. එතකොට යාට අර හිතේ මේ නිතරම ඇලිලා ගල යන කතිය නැති මොකද යාට යම් අවබෝධයක් වැටහිමත් තියෙනවා. හිත ගත්තොත් හිත පිළිබඳ අවබෝධයක් තියෙන හිත දිවුවා කියලා යා බය වෙන්නේ ඇයි? එයා මාගේ නෙවේ. කල්ලාතු වඩන්න ගියාම ඇයි අනේ මට මෙහෙම
වෙන්නේ. දැන් මෙයා දන්නවා මේ විඥානය කියන්නේ වෛද්‍ය එකක් නෙවෙයි. ඉතියා එහෙම කියයි කියලා එහෙම කලබල වෙන්නේ නැහැ. දැන් නැතුණයි කියලා සමාධිය තිබෙක නැතුණයි කියලා එතන කලබල වෙන්නේ නැහැ. ඉතියා ඒ නිසා යම් ප්‍රඥාවක් බලගත් උනාම ඊට පස්සේ සමාධිය වඩා ගන්න හරි ලේසි. ඉතින් නිසා කෙනෙක් සමාන්ලාන භාවනාව ආරම්භ කරන්නේ ඉස්සල්ලාම විපස්සනා භාවනාවෙන් තමයි. දෙවන්ත මේවා ඉදියෝම විපස්සනා භාවනා. මේවා සමත භාවනා හැටින් මේ කතා කරන්නේ විපස්සනා භාවනා හැටින් මුල් කරගෙන සමතේ වඩන්න පුළුවන් නමුත් විපස්සනා වඩන්න හැටියට තමයි මේ අපි භාවිතා කරන්නේ. එතකොට විපස්සනාවේදී අපි කරන්නේ අත්මනක තියෙන යථාර්ථය විතර මොකද කරන්නේ? මෙනෙහි කරනවා. ඉතින් මේ දේශනේ තුළින් එතකොට මේ යථාර්ථය මෙනෙහි කරන්න නම් අපි කළ යුතු දේ තමයි හැබැයි මගත මානසික කාර්ය. මොකද මානසික කාර්ය සම්භව සබ්බේ ධම්ම හැම ධර්මතාවයක්ම පැවැත්ම තියෙන්නේ මානසික කාර්ය තුළ. එතකොට එනම් අපිට යමක පිළිබඳව ඇත්ත බලන්න නම් යථා ස්වභාවය බලන්න නම් අපි ඒ අත්මන අපි නිතරම ගත කරන්න ඕනේ. මනසකාර කරන්න ඕනේ. ඒ තුළ තමයි සිහිය වැඩෙන්නේ, නුවණ වැඩෙන්නේ, ප්‍රඥාව වැඩෙන්නේ, හැම අනිකුත් හැම කුසල ධර්මයක්ම පෝෂණය වෙන්නේ වැඩෙන්නේ මේ මනසකාරය තුළ. ඒ නිසා මනසකාරය හරියට එක පැත්තකින් කියන්නේ ආහාරයක් වගේ. කෑම කන්න කන්න තමයි පෝෂණය වෙන්නේ. ඒ වගේ තමයි අරමුණේ යථාර්ථය බලන්න 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 තමයි අරමුණ පිළිබඳව සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. අරමුණ මොකද්ද කියන එක අවබෝධ කරගන්නේ. හැම දෙයක්ම ඇති කර ගන්න පුළුවන් මේ යෝනිසෝ මනසිකාරය තුළ. ඉතින් ඒ නිසා සුත්වත් බිසු මෙන්න මේ පංච පාදාන ස්කන්ධයන් විතරම යෝනිසෝ මනසිකාරය කරන්න කිව්වා. එතකොට පළමුවෙන් කරන කමේ තමයි රූපය අනිත්‍ය වශයෙන් බලන්න කියන. එතන රූපය කියනකොට රූපය අර්ථය අපිට හොඳට මෙනෙහි වෙන. රූපය කියන්නේ මොකද? සතර මහා ධාතුන් හටගත්ත දේවල්. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු සහ ඒ නිසා හටගත් දේවල් වලට තමයි රූප කියලා කියන්නේ. සතර මහා ධාතු එහෙම නැත්නම් ඒව නිසා හටගත් ස්වභාවයට තමයි රූප කියලා කියන්නේ. ඒතර මෙන්න මේ රූපය කියනකොටම අපිට ඒ අර්ථය විතරම මතුවෙන්න. ඊළඟට අනිත්‍යයි කියලා කියන්නේ මොකද්ද? වෙනස් වෙනවා කියන එක. ඒතර අපි දැන් මනසිකාර කරන්නේ කොහොමද? රූපය අනිත්‍යයි. ඒතර මේ මනසිකාරයත් එක්ක බුදුරජාණන් වහන්සේ කියනවා රූපම් භික්කවේ අනිච්ඡන්ති යෝනිසෝ මනසකාරෝත සම්මප්පඤ්ඤාය පස්සති. එතකොට අපි මේ මනසකාර කරන්නේ මොකටද? මේකේ ඇත්ත ස්වභාවය බලන්න. ඒ නිසා තමයි මනා නුවණින් බලන්න කියනවා රූපේ තියා. ඒක රූපේ කියනකොට අර්ථය මෙහි වෙන්න ඕන. මේ සතර මහා ධාතු තුන නිසාට ගත රූපේ කියනකොට මේක වෙනස් වෙලා නැති වෙලා යනවා. මොකද අර්ථ විමසුවාම තමයි අපිට ධර්මයේ වැටෙන්නේ. අත්ූප පරික්කත්‍ය ධම්මානං නිජානකමන්ති. අර්ථ විමසනකොට තමයි අර්ථය මතු කරගත්තොත් තමයි ධර්මය හැටෙන්නේ. අර්ථය දන්නේ නැතුව එහෙ කිව්වොත් මොනවද? ඒතර වැඩක් වෙන්නේ නැහැ. නේද? අපි ගොහර යන්න කියනකොට වේගෙන් ගිහිල්ලා ඇවිල්ලා මං ගිහින් ආවද මොනවද දැක්ක කියලා ඇහුවොත් නේද? ඉතින් ඒ නිසා විකාශනයේ වගේ බලන්නත් ඕන. මං ගොන් ටීවී දාලා පැත්ත කරලා හිටියොත් මොකද වෙන්නේ? ඒකයි නේද? ඒ නිසා දැන් මනසිකාරය කියන එක යෝනිසෝ මනසිකාරක නුවණින් විමසන්නේ කියලා කියන්නේ. ඉතින් අපි අරමුණේ තියෙන ස්වභාවය අර මෙනෙහි කරනවා වගේම ප්‍රඥාවෙන් එදහා අපි බලන්න නැත්නම් නුවණින් බලන්න ඕනේ. ඒක තමයි ඒ රූපය කියනකොට අපි අවබෝධ කරගන්න මේ රූපය කියන්නේ මොකද? සතර මහා ධාතු නිසා හටගත් දෙයක්. එහෙනම් මේක මොකද්ද? වෙනස් වෙලා නැති වෙලා අනිත්‍යයි කියන්නේ මේක වෙනස් වෙනවා නැති වෙලා. වේදනාවක් කියන නිස්පර්ශපත්‍ය හටගන්න මිදි සබ්දුක්මිනි අනිත්‍යයි කියලා වෙනස් වෙනව නැති වෙලා. ඊළඟට සංඥාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් හඳුනා ගැනීම අනිත්‍යයි කියලා මේක වෙනස් වෙනව නැති වෙලා. සංස්කාර කිනුට සකස් වීම නැත්නම් චේතනාත්මක සකස් දේවල් අනිත්‍යයි කියලා වෙනස් වෙලා නැති වෙලා. විඥානයි කියන දැන ගැනීම නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් සියලු දැන ගැනීම අනිත්‍යයි කියලා වෙනස් වෙලා නැති වෙලා. ඉතින් මේ විදිහට මේ විකාශනය කිරීම තමයි කරන්නේ. එතන විකාශනය කරලා නිකන් අහක බලන්නේ ඉන්නේ නැහැ. මොකද කරන්නේ? ඒකේ අර්ථය බලනවා. එතන මේ අනිත්‍යය කියන්නේ මොකද්ද? මේ දේ වෙනස් වෙලා නැතිරෙන. එහෙනම් මේ සතර මහා ධාතුන් හටගත් රූපය කියන්නේ මොකද්ද? වෙනස් වෙලා නැති වෙලා යන දෙයක්. ඉතින් ඒක දිගට මොකද කරන්න ඕන? බලමින් වාසය කරන්න ඕන. දැන් අනිත්‍ය සංඥාව දේශනා කළා කියලා තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේ. නේද?
Idanan bikuaranya katua, rukumula katua, sunya kar katua, iti pada sangkati, pada sanci kedu rupa nganicang, wedana nica, sanya nica, sangkara nica, winyana nganicang, iti ime su panci pada anak kandesu, anica nupasi, viharati, ayam ucita nande, mukadde, anica sanya, idar barne ketina, anica nupasi, viharati, viharati kiani mukadde, wasi karna, kohomade wasi karna. Anicchanu passi anitya balimi anitya balimi vasena den balan mokada karannone anitya menehi karannu netha anitya peenon ekai etara e vikashane karana ekata me yonuso manasa karya karana den api roope sundaratte vikashane karana etakota etara anitya peyida etara peenne ne roope momage kiyala hitenawa etakota නේද? එතකොට ඒකේ ආස්වාදයෙන් මිසක්ක ආදීනිය පෙන්නේ නැහැ. එහෙනම් ආදීනිය තමයි රූපේ කියන්නේ මොකද්ද? එක ආදීනිය තමයි රූපේ කියන්නේ වෙනස් වෙන දෙයක්. ආන්නේ වෙනස් වෙනවා කියන දේ බලමින් වාසය කරන්න කියනවා. එහෙනම් මේ බලන්න නම් දිගට මොකද කරන්න ඕනේ? විකාශනය කරන්න ඕනේ. විකාශනය කරන්න කරන්න තමයි පේන්නේ. එතන මේ සමා විපස්සනා භාවනා කරත් මේ එක එක ඒවා බලබල ඉන්නේ නැහැ. දැන් මේ කියන්නේ අනිත්‍ය බලින් වාසය කරන්න කියන. එහෙම නැත්නම් හිතට එන ඒවා කයට එන ඒවා නේද? වටපිටාවේ දැන් ඔය ඔක්කොම වල බලින් එක නෙවෙයි. ඒතර තමන්ට අවශ්‍ය දේ තමන් විකාශනය කරලා බලන එකයි කරන්නේ. එහෙම නැත්නම් වෙන පිටේ ඒවා බලන්න යන්නේ නැහැ. ඒතර ඒවා මොකද දවස ගන්න එක කියවන පේන්න පටන් ගන්න. එන්න. කය දිහා බලනකොට අද කයට එක දෙයක් දෙන්නේ, හිත දෙක එක දෙයක් දෙන්නේ, අනිත් දෙක දෙයක් දෙන්නේ. එහෙම බලන්න යන එකක් නෙවෙයි. ඒක මේක විකාශනය කරමින් බලන්න ඕනේ. ඒකට තමයි මේ යොමුසු මනසකාරය කියන්නේ. ඉතින් මේවා පායුක් වෙන්නේ බෑ. නැත්නම් මේ දේශනා කරන්න බෑ නේද? නේද? දැන් මේවා සෝතාපන්න වෙන හැටනේ කියලා තියෙන්නේ. ඉතින් මේවා කරන්න බැරි වෙන්න පුළුවන්ද? මේ ක්‍රමයටම කරන්නත් දෙපෑ. ඉතින් අපි ඒක මොල්ට කරලා හරියන්නේ නැත්නේ. නේද? සිහි කරන්න කියන්නේ මොකද්ද? මනසකාර කරන්නේ. දැන් මනසකාරය කියන එක අපි දන්නවා නේද? අර මොනක් පවත්වන එක. ඒතර මෙතන ගන්න අරමුණ මොකද්ද? රූපේ එතන රූපේ මොකද්ද දැන් මෙනෙහි කරන්නේ ආදීන රූපේ ති නැත් ස්වභාවය රූපේ කියන්නේ මොකද්ද රූපේ කියන්නේ වෙනස් වෙලා නැති වෙලා යන දෙයක් ආන්නේක දිගටම අපි මොකද ගන්නේ රූපං අනිච්ඡං කියලා පාළි කියන්නේ ඒකයි වේදනා අනිච්ච සංඥා අනිච්ච සංඛාරා අනිච්ච විඥාන අනිච්ඡං इति ඉමේසු පංච උපාදාන කන්දේසු අනිච්ඡානුපස්සි විහෙරති අයං උච්චතානන්ද අනිත්‍ය සංඥා මේක තමයි අනිත්‍ය සංඥා වර්ණා කියන්නේ. එතකොට අර අනිත්‍යානුපස්සී කියන්නේ අනිත්‍ය බලමි වාසය කරන්න. ඉතින් බලන්න නම් අනිත්‍යය අනිත්‍ය බලන්න නම් අනිත්‍යයි කියලා විකාශනය කරන්න ඕන. ඉතින් ඒකයි මේ මනසිකාදේ කියන එක පවත්වන්න ඕන භාවනාවක් කරනකොට. එහෙනම් ඒ නිසා සෑම භාවනාවක්ම මනසිකාරයෙන් තමයි තියෙන්නේ. මනසිකාර නොකර කිසි භාවනාවක් කරන්න බෑ. මනසිකාරය කියන්නේ අපි මේ මොහොතේ ආරම්භයේ තියෙන යථා ස්වභාවය අනුවර්තමාන කරගන්න. ඒතර ආදීනෝ තමයි වර්තමාන කන්නේ. ඒතර රූපයේ තියෙන යථාර්ථතාව රූපය කියන්නේ මොකද්ද? වෙනස් වෙනවා. ඉතින් ඒ විදිහට අන්නක් වෙනකොට කලං රූපය අනිත්‍යයි. වේදනාව අනිත්‍යයි. සංඥාව අනිත්‍යයි. සංඛාර අනිත්‍යයි. විඥානේ අනිත්‍යයි. පංචපාදාන ස්කන්ධේම අනිත්‍යයි. දැන් මේ මනසකාරයත් එක්ක මොකද කරන්නේ? අර අර්ථය මතක රූපේ කියනකොට මම කිව්වේ රූපේ කියන්නේ රූපේ කියලා මනසකාර කරනකොටම අර්ථය මතක කර ගන්න ඕනි. රූපේ කියන්නේ මේ සතර මහා ධාතු දෙමන සාහටගත් දේවල්. අනිත්‍යයි කියන්නේ මොකද? වෙනස් වෙනවා නැති වෙලා යනවා. ඒකයි බුදුරජාණන් වහන්සේගේ වචනින්ම තියෙන්නේ රූපං භික්ඛවේ අනිච්ඡන්ති යෝනිසෝ මනසකරවත. මහණෙනි මේ රූපය අනිත්‍යයි කියලා යෝනිසු මනසකාරය කරන. ඊළඟට කියන සම්මප්පඤ්ඤාය පස්සත මනානුවණි දකින්න කියන එක මනසිකාර කරලා එකයි එක දෙක එකට දාලා තියෙන යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ ඒක දෙක තියෙන යථාර්ථය අපි මුනි විසල බලමු එතකොට කෙනෙකුට මේ විදිහට විපස්සනා භාවනාවක් ඇටිට මේ අනිත්‍ය සංඥා වශයෙන් මේ පංච පාදාන ස්කන්ධය දිහා බලන්න පුළුවන් ඒ වගේම
dukkato kiyana dukak hatiyata balannat puluwan. Edara rupaya kiyanne dukak. Vedanawa kiyanne dukak. Sanyawa kiyanne dukak. Sankhara kiyanne dukak. Vinyana kiyanne dukak. Panchupadana skandayema dukak. Edara ara wagema rupaya kiyanakota me satara maha dhatu enisa hatagatta dewa. Dukai kiyanakota meka pawathina taakkal abinindawanna siddha wenawa. Ayubata jaramana karaya hata siddha wenawa. Evi dite upadana skanda pahama padanna. Eka thula wedenne dukkha sanyawa thamai wedenne. Etoda evi dite kinakata wadanna puluwan. Ilangata rogato. Rogayak hadita panch upadana skandaya diha balanna kiyana. Da apita jeevithe api dannana samahara dewal kochchara ekka therenne samahara therum ganna hari amaru ekak thiyena. Da pujjale ekkene kiyenawa kiyenawa kiyana therum ganna. Beri unama mokada karanne? එයත් මහ දේවදත්ත එක්ක වගේ කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඈ? ඒක තේරෙන්නේ නැද්ද? ඈ? කියන මොලින් කියනවා තේරෙන්නේ නැහැ. ඈ? ඒතර කිය ඒ මානසික දේවදත්ත එක්ක වගේ තමයි කිව්වොත් එන්නේ. එතකොට එතකොට ඉතින් අන්න එයාගේ ඩීටේල් ටික කොහොමද දේවදත්ත එන්න වෛර කරන කිසි ගුණයක් නැති නේද? අසත් පුරුෂ ගත තියෙන ලාභවත්කාර වලට කැමති පිස්සු මානසිකත්වයක් තියෙන කෙනෙක් නේද? එතන එයත් කවුද එතන? දැන් ඔච්චර කිව්වා කිව්වා තේරෙන්නේ නැහැ දැන්. දැන් දන්නවද? දේවදත්ත වගේ කිව්ව එකන් ඒ ඩීටේල් ටික දානවා හරියට. එතන එයත් කවුද? නේද? එයත් දේවදත්ත වගේ තමයි. අන්න ඒ වගේ තමයි සංසාරේ දිහා අපි පුරාවට මේ රූපේ දිහා බලලා තියෙන්නේ නිත්‍ය සුඛාත්ම වශයෙන්. ඒ නිසා මෙයා අනිත්‍යයි කිව්වට මෙයා දුකයි කිව්වට කොච්චරවත් පිළිගන්නවත් මේ මනස ලෑත්ති නැහැ. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. ආන්නේ නිසා තමයි තේරෙන දෙයක් දිහා බලලා මෙහා දිහා බලන්න කියන්නේ. අර චිත්‍ර රූපය අර දේවදත්තගේ චිත්‍ර රූපය අර දාන අර යට ඉතින් පස්සේ එයා දැන් තේරුම් ගන්න පරි ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ තමයි රූපේ දිහා බලන්න කියලා මොකක් දිහා බලනවා වගේ. රෝගයක් වගේ. දැන් රෝගය කියන්නේ දැන් රෝගයක් කිව්වම දැන් කාටවත් තේරෙන්නේ නැකත් හදුවම් හරි සපයි සපයිද නේද? දැන් මම මේ රෝගයක් වළඳවන්න හදන්න කිව්වොත් තේන්නේ අනේ මරණ රෝග නේද? රෝගයක් නම් හදන්න එපා නේද? ඒක රෝගය කියන්නේ අපි මොකද්ද? වැළඳිච්ච මොහොතේ ඉඳලා අපිට මහා දුක පීඩනයක් අසහනයක් ඕ හෙට ඉඳලා ඔයාලට පිළිකාවක් එදෙනවා කියලා කිව්වොත් කවුරු? එතන මොකද වෙන්නේ? ඈ? එන්න ඈ? බුලුවන්ද බලයි කාටද කියලා මේක නැති කර ගන්න. අපි දන්නවා අනේ පිළිකාවන් නම් ඇදගෙන මගේ ජීවිතේට හිඳලා ඉවරයි. මට ආයේ කිසි සතුටක් නම් සැනසෙන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් රෝගී කියන දේ අපි කවුරුත් දන්න රෝගී කියන්නේ අපිට කවදාකවත් සතුටක් සම්මස සැනසෙන්න හදලා දෙන දෙයක් නෙවෙයි. වැළඳිති මොහොතේ ඉඳලා අපි අඬ අඬ දුක් වෙවි මහා පුදුම පීඩනයක් අපිට විඳින්න සිද්ධ වෙනවා. රෝගියත් එක්ක කාකල් අපි කාටවත් සැපයක් නැහැ. ආන්නේ වගේ තමයි රූපේ කියන්නේ මොකද්ද? රෝගයක් වගේ. රූපේ කියන්නේ ලෙඩක්. වැළඳුනොත් දැන් වැළඳලා තියෙන්නේ. ඒ නිසා තමයි දැන් උදටම විඳවන්න. ඉතින් ඒ නිසා රූපේ දිහා බලන්න කියන රෝගයක් දිහා බලනවා වගේ. එතකොට දැන් ඒකේ ආදීනුව එකයි. රූපේ දින ආදීනුව නැත්නම් රූපේ කියන හැටි රෝගයක් වගේ අපි රූපේට කැමැත්ත තියෙන තාක්කල් අපිට විඳවන්න සිද්ධ වෙනවා. ඉතින් මේ රූපේ රෝගයක් ඇතිවෙන්න පේන්නේ කවුරු හිටින්ද? ඕ රෝගයක් වගේ මේ සැප හදලා දෙන දේ සැප දෙයක් ඇතුළේ පේන්නේ රෝගයක් ඇතුළේ පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි රූපේ දිහා බලන්න කියන හරි රෝගයක් දිහා බලනවා. ඒතර අන්නේ මනසිකාරය කරන මේ රූපේ කියන්නේ රෝගයක්. ඒතර අපි අර්ථ වශයෙන් කියන්නේ මේ රූපේ තියෙන තාකල් මොකක්ද තියෙන්නේ? රෝගයක් තියෙන වගේ විඳවිල්ලක් තමයි තියෙන්නේ. වේදනාව රෝගයක් තියෙන වේදනාවක් තියෙන තාකල් විඳවන්න සිද්ධ වෙනවා. සඤ්ඤා රෝගය සඤ්ඤා තින තාකල් විඳවන්න තින සංස්කාර රෝගය සංස්කාර තින තාකල් විඳවන්න තු විඥානය කියන රෝගය විඥානය තින තාකල් විඳ පංච උපාදාන ස්කන්ධේ මොකද්ද රෝගය කියන මේක තින තාකල් ආයමන තින්නේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්න විදෝවිත සිද්ධ වෙන. ඒතර රූපේ කියන්නේ විඳවන්න තින එක. ඥානෙ විදිහට රූපේ තින අන්න යථාර්ථය උඩ පේන. දැන් රූපේ විඳෝන එකක් නෙමෙයි සනසන එකක් වගේ නෙපේ නේද? වේදනාව විදෝනේ කන්නේ සනසන එකක්. ඒකේ වේදනාව පස්සේ අපි යන්නේ. හැබැයි ඉතින් අනිත් පැත්තෙන් ලැබෙන්නේ මොකද්ද? ඒකයි. එතකොට මේ පංච පාදානස්කන්ධය එහෙමයි. එතකොට
මේක පේනේ පිය වශයෙන් මනාප වශයෙන් ඒක නෙමෙයි තණ්හා මෙතන ඇවිල්ලා පදිංචිලින් ඈ ආනේ නිසා තමයි ප්‍රියමනාපදී අපි ප්‍රියමනාප නැහැ කියලා අන්න 100ට දෙන්න ඕනේ 100ට පරිවිදේ ලබා දෙන්නත් මෙයා ප්‍රියමනාප කෙනෙක් නෙවෙයි කියලා ප්‍රඥාවට අවබෝධ ලබා දෙන්න ඕනේ ආනේක කරලා දෙන්නේ කවුද මනසි කාර්යය මනස කාර්යය තමයි විකාශනය කළා කළා පෙන්නනවා ඔයා බලන දේ මේකේ නැහැ මෙයා මෙහෙම කෙනෙක් ඉතින් ආන්නේ ඒක තමයි මේ අපි දුකක් වශයෙන් බලන්න පුළුවන් කෙනෙකුට එතකොට ඒ වගේම රෝගතු දණ්ඩතු දනුවක් හැටියට බලන්න පුළුවන් වණයත් වාලයක් වගේ වණයත් බුදුදෙන්නේ පෑරි පෑරි හැම වෙලෙම ඔව් විඳවන්න සිද්ධ වෙනවා ඉතින් රූපේ කියන්නේ හරියන්නේ කම මොකද්ද වාණයක් මොනවාරි කවුරු හරි කිව්වොත් එම් පෑරෙන්නේ නැද්ද ඈ මොනවාරි කිව්වොත් පෑරෙන්නේ නේද හිතගත දෙම මොකක් හරි වුණොත් දැඩි වේදනාවකට පෑරිලා යනවා නේද අපි කියන්නේ බුදුමාකාර චිත්ත පීඩාවකින් ඉන්නේ නේද ඉක්මන පෑරන එක මේ සතුටේ ඉඳ කවුරු හරි මොනවාරි කිව්වොත් මොනවාද ඊට මොද කලන්තයල්ලා වැටෙන්න පුළුවන් hina වෙවි ඉන්න කෙනෙකුට ඔන්න පුතා මැරලා තාත්තා මැරලා අම්මා මැරලා ගේ ගිනි ගන්නවා කිව්වොත් මොකද වෙන්නේ ආවසර දරස් ගාලා ඒ වගේ මේක වණයක් ආයි මේක මේ මොනවාරි ගෑවිච්ච ගා මොකද වෙන්නේ ආය දුක සෝකේ කන්දොත් තමයි ඉතුරු වෙන්නේ පංච පාදන ස්කන්ධෙ මෙහෙමයි ඉතින් ඒ නිසා මේක දකින්න කියනවා හරියට නිකන් වණයක් වගේ මේක තියෙන තාක් කල්පකක් තියෙන්නේ විඳවන්න තියෙන්නේ ඉතින් මේකෙන් යම් සතර සොන්නසක් ලැබුණට තියෙන්නේ විඳවිලි වැඩි නිකන්නගේ තුවාලය වගේ නේද නිකන්නගේ තුවාලයෙන් සල්ලු හොයන්නත් පුළුවන් හැබැයි රෑ තිස්සේ විඳවන හොඳටම ඊට පස්සේ ඉතින් හෙට කොමාරි බේටිය දායන්කොට මිනිස්සු කීයක් කර දෙනකොට නේද ඒ වගේ තමයි මේක ආස්වාදයක් තියෙන ඉඳා ආදීනෝ පේන්නේ නැහැ ඉතින් ආදීනෝ බලන කෙනාට ඒක ආදීනෝ පේනකොට මේ පිටිපතව අන අවෝදෙන මේ පංච පාදාන ස්කන්ධ ගැන හරියට වණයක් තුවාලයක් වගේ එතකොට කලකිරුණා මේක ඒතර තනිබ්බිතාව ඇති ඒතර මේක මම්මාගේ මටයි කියලා ගන්න පුළුවන් තමයි නෑ ඒතර දෘෂ්ටිය දිනන එකත් කඩිනවා තණ්හාව දිනන නම් ඒක ප්‍රහාණය කරන්න පුළුවන් ඉතින් ඒ විදිහට පංචපාදාන ස්කන්ධය බලන්න පුළුවන් කෙනෙකුට ඒ විදිහට ඒ වගේම සල්ලතු කුලක් හැටියට බලන්නත් පුළුවන් පංචපාදාන ස්කන්ධේ කුලක් හැටියට බලන්න පුළුවන් දැන් කුලක් කරනකොට කට්ටක් කරන මොකද වෙන්නේ ඕ රිදුම් දෙනවනේ නේද ඇනිච්ච වෙලෙල් අපි කියන්නේ පුදුමාකාර ඇදුම් දෙනවා රිදුම් දෙනවා කියලා මේ පංචපාදානස්කන්ධ හරියට නිකන් උලක් කට්ටක් කරනවා වගේ ඇනිච්ච වෙලෙල් ඉඳලා මේකේ පුදුමාකාර විඳවනවා ඇනෙන්නේ රත්තරන් කට්ටක් ඈ මැනිකක් නා ඒ තින් විඳවන්නේ තින් දෙන්නේ මේ පංචපාදානස්කන්ධ කොහේ ගියත් දිව්‍ය ලෝකෙ ගියත් කොහේ ගියත් දුක දුකම තමයි නේද මේක ඇයි හැපයක් කියලා එකක් මේක නේද විශ්වක් අනාගාමී තත්ත්වයට පත් වෙලා යා හිතනවා බ්‍රහ්ම ලෝකෙ කියලා එහෙදි ඉතිරි ටික කරගෙන නිවන් දකින්න ඕනේ කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ දකින්න වෙනද වගේ දැන් ඔන්න වැඩි විර වීර්ය දැරීමක් මොකුත් පේන්නේ නැහැ ඉතින් ගණන් ලැබුව මොකද දැන් ඉස්සර වගේ බණ භාවනා කරන්න වැඩි මහන්සියක් දරන්නේ නැද්ද එදිරි කෝ ස්වාමීන් වහන්සේ මං කල්පනා කරා මේ බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා මේ වැඩේ ඉදිරි ටික කරගන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ අවබිස්සුව මේ අසුචි වල චූටක් හරි සුවඳද කියලා ඇහුවා. අසුචි වල චූටක් හරි සුවඳයිද කියලා ඇහුවා. ඉදිරි කෝ අනේ ස්වාමීන් වහන්සේ අසුචි වල චූටක්වත් සුවඳ කියලා දෙයක් නැහැ කන්දම තමයි. එදිරි බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවබිස්සුව භවයේ කියන දේ අසුරු කරන කාලයක්වත් වර්ණනා කරන්නේ නැහැ. මොකද මේ උපත කියන එක දුකයි කියන එක ඒකයි කොහොම ලැබුවත් ඒක දුකයි. ඒකයි. ඒතර උපදින්නේ මොනවද පංච
පාදාන ස්කන්ධ ඒකයි කන්දානම් පාතු භාව ස්කන්ධයන් පහළම ස්කන්ධයන්ගේ පහළවීම කිසිසේත්ම සැපයක් වෙන්නේ නැහැ ඒක ওই සුන්දර ස්වરૂපයෙන් ලැබුණත් ඒකෙත් ඒකයි දුකයි කියලා කියනවා ඒ විදිහට මේ පංච පාදාන ස්කන්ධය උලක් වගේ දකින්න කියනවා ඒක මොන විදිහේ තිබුණත් උලගුල විඳවන්න තමයි සිද්ධ වෙන්නේ ඉතින් පංච පාදාන ස්කන්ධය දිහා මේ විදිහට බලන රූපේ කියන්නේ මොකද්ද උලක් වගේ උතර රූපේ දිනතා කල්මකත් තියෙන උලක් කරලා තිබුණා තියෙන්නේ ඕ රිදින් දිති පීඩා විඳින්න සිද්ධ වෙනවා වේදනාව කියන්නේ උලක් වගේ සංඥාව කියන්නේ උලක් වගේ සංස්කාර කියන්නේ උලක් වගේ විඥානය කියන්නේ උලක් වගේ පංච පාදාන ස්කන්ධය මොකද්ද එන උලක් වගේ ගලව ගන්නකන් දැන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ එයි මේ උල මේකට බැඳිච්ච ගමන් ආය පාදාන ආය භාවයක් ඇති ආය පාවිච්චි කරන වෙලේ හැම වෙලේම කියන චක්කුම් බික්කේ අජාන නපස්සංජදා භූතං චක්කුස්මින් සාරත්‍යති ඇහැට එන රූපෙට එන චක්කු විඥානයන්න සාරත්තස සංයුත්ත සස්සාදාන පස්සේ විරතු පංච පාදාන කන්දං උපචයං ගච්ඡති කි ආය මොකද්ද වෙන්නේ ඇහැ පාවිච්චි කරන වෙලේම හැම වෙලේම මොකද්ද වෙන්නේ ආය පංච පාදාන ස්කන්ධයක් හැදෙනවා ආය පංච පාදාන ස්කන්ධයක් හැදෙනවා මේ පංච පාදාන ස්කන්ධේ පාවිච්චි කරන හැම මොහොතෙම මොකද වෙන්නේ ආයකක් හදන එකයි රූපං රූපත්තාය සංකතං අභසංකරෝති සංකාර රූපෙන් ආය රූපයක් හදනවා වේදනාවෙන් ආය වේදනාවක් හදනවා සංඥාවෙන් ආය සංඥාවක් හදනවා සංකාරයෙන් ආය සංකාරයක් හදනවා විඥාණයෙන් ආය විඥානයක් හදනවා ඒ නිසා එහෙම ලේසියෙන් ගැලවෙන්න බෑ ඒක මේ තුලක් මේක ඇනිච් එක එහෙම ලේසියෙන් දැක් එහෙම ගැලවෙන්නේ මේක ඇල්ල තියෙන තාක්කල් විඳවන්න සිද්ධ වෙනවා ඒ නිසා පංච පාදාන ස්කන්ධය දිහා මේ විදිහට බලන්න කියනවා ඉතින් අපි හවස ඉතුරු ටික සවිනී කරමු. එතන මේක අපිට විපස්සනා භාවනාවක් වශයෙන් පුරුදු කරන්න පුළුවන්. ඉතින් විපස්සනා භාවනා කරනකොට අපි නිතරම කරන්නේ මොකද්ද? විපස්සනාව කියලා කියන්නේ අරමුණු වල තියෙන යථා ස්වභාවය වැඩි. දැන් රූපය කියන්නේ මොකද්ද? අරමුණු. වේදනාව කියන්නේ තරම. ඒතර ඒකේ තියෙන යථාර්ථය බැලීම තමයි අපි විපස්සනාවි කරන්නේ. ඒකයි. සමත භාවනාවක් කරන්නේ මොකද්ද? අරමුණක හිත පිහිටුව ගන්න මහන්සි ගන්න අරමුණක හිත පිහිටුව ගන්න නැත්නම් සිහිය පිහිටුව ගන්න අරමුණක් තුළ ඒතකොට ඒ අරමුණ මොකක්ද කියලා හොයන්න යන්නේ නැහැ මොකක් වුණත් අවශ්‍ය වෙලා තියෙන අරමුණ පවත්තුමින් ඒ තුළ හිත රඳව ගන්න නැත්නම් සිහිය පිහිටුව ගන්න ඒකට ඒ නිසා අරමුණ අවශ්‍යයි ඒ නිසා අරමුණ මොකද කරන්නේ අරමුණ මනසේ කාර්ය කරනවා ඒ අරමුණ ආස්වාස පාස්වාස නම් අපි ආස්වාස පාස්වාස මනසේ කාර්ය කරනවා ඒ අරමුණ මෛත්‍රී නම් මේ සිත වඩන්න නම් ලෝක සත්වයක පංචකාරක කරන සබ්බේ සත්තා භවන්තු සුඛිතත්ත සීලම සත්‍යය සූපත් වේවා. ඒ අරමුණ බුදුරජාණන්සේ ගුණන ගුණමනසකාර කරන අරහන් සම්මා සම්බුද්ධෝ විජනත එක ගුණයක් හරි අරගෙන භාගවත් බුදුරජාණන් වහන්සේ අරහන් මනසේක අරහන් මනසේක ඒකෙත් අපි බුදු ගුණේ පිළිබඳව අර්ථය විනය කරමින් කරමු. එතකොට එතරින් යාර බුදුරජාණන් වහන්සේ පිළිබඳව යථාර්ථයක් වන්දි යන්නේ නැ බුදුරජාණන් වහන්සේ තත්ත්‍ය දුක්ඛය අනාත්මයි කියලා බලත් යන්නේ නැ උන්වහන්සේ ගුණේ විතරයි සීකරන උන්වහන්සේ කියන්නේ කවුද නිකලෙස් කෙනෙක් ඒ අර්ථය තමයි සීකරන්නේ එතන ඒක සීකරන බුදු ගුණ තුළ හිත මොකද වෙන්නේ ආනපේතන එතරින් අන හිතට සමාධියක් ඇති වෙනවා ලබති අත්ථ වේදන් ලබති ධම්ම වේදන් ලබති ධම්ම උපසංගිතම් පාමොච්ඡං පමුදිතස්ස පීති ජායතේ පීති මනස කාය උපසම්බති පස්සද්ද කාය සුඛින සුඛින චිත්තං සමදේ. එතකොට බුදුරයන් වහන්සේ ගුණ සීකරන ලබති අත්ථ වේදන් ලබති ධම්ම වේදන් ලබති ධම්ම උපසංගිතං පාමුච්ඡං. දැන් බුදුරයන් වහන්සේ ගුණ සීකරන අර්ථය පේන්නේ මොකද එන්නේ පීතිය ඇති වෙන. ලබති අත්ථ වේදන් කියන්නේ ඒක උන්වහන්සේ ගුණේ පිළිබඳව අපිට වැන් වැටීමක් ඇති වෙන. අවබෝධයක් ඇති වෙන. ඒ උන්වහන්සේ ගුණේ උන්වහන්සේ අරහම් කියලා අපිට උන්වහන්සේ නිකලස් කියලා දැනෙනකොට මොකද ඉතල මොකද ඇති වෙන්නේ කොමුදිතතාවයක් ඇති වෙනවා ඒකත් එක්ක ප්‍රීතිය ඇති වෙනවා ප්‍රීතිය ඇති වෙනවා හිත කායික සන්තුලිත සුවපත්ල සමාධිගත වෙනවා ඉතින් ඒ විදිහට තමයි අපි ඒ අනුසති භාවනා වඩනකොට එතකොට ඒව කුම සමත වශයෙන් තමයි වඩන්නේ එතකොට ඒ තුල අපේ හිත මොකද වෙන්නේ සමාධි ඕ සමාධි වත් වෙනවා සමාධිය කියන්නේ සිතේ ඒකගතාවය. එතකොට දැන් මේ මානසික කාර්ය කරන බුදු ගුණ එහා යට කොහොත්ත යන්න ඕනි. ඒ තුල තමයි ඊට පස්සෙ යා නැහැ මිලේම ඒ තුලම ඉන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ අතීතෙට දුවන්නේත් නැහැ, අනාගතෙට දුවන්නේත් නැහැ. ගෙදර දොරේ වැඩ කරන හිතන්නේ නැහැ, දුවාදරුව ගැන හිතන්නේ නැහැ. සිහි කරන්නේ මොනවද? අරහං
සම්මා සම්බුද්ධෝ විචාචන සම්පන්නෝ ඕකම තමයි දිගටම මනසිකාර කරන්නේ. ඒක තමයි එතන හැම වෙලේම මොකෝ ඉඳගත්තත් හිටගත්තත් නිදා ගන්න ගියත් හැම වෙලේම බුදුරජාණන් වහන්සේ කුණ මනසිකාර කර. එතකොට සිත අන්න එක අරමුණක කුසලයේ අරමුණ තුලම එකඟ වෙලා තියෙනවා. දැන් යට එහෙමයි අnder එහෙමයි කිසිම අවස්ථාවයක් නැහැ. එමේ දුවන් අවස්ථාවක් නැහැ. ඒකයි සමාධිය කියන්නේ සිතේ එකඟතාවය. දැන් එක දෙයක් කරගෙන යට ඉන්න පුළුවන්. එක දෙයක් මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ගුණ මනසිකාර. නැත්තම් මෛත්‍රිය නම් සීල සත්‍යයට මෙච්චිත වැඩි වෙනවා. ආනාපාන සතිය නම් ඇතුල් වෙන පිටට හුස්ම මෙසක් වෙන කොහොවත් වෙන දෙයක් කරන්න අවස්ථාවයක් නැහැ. ඒතර සමාධි භාවනා කරන්නත් කල යුතු දේ තමයි මනසි කාර්ය. අරමුණක් ඕන. ඒ අරමුණ පවත්වන එකට අපි මනසිකාරය. එතුනේ පිටරෙන්නත් ගුණ මනසිකාර කරන්න ඕනේ. ඒකයි බුදු ගුණ මෙනෙහි කරනවා කියන්නේ. නේද? බුදු ගුණ මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරේ නැත්තම් ගුණ පේන්නේ නැහැ. ගුණ තිබුණාට ගුණ පේනවද? දැන් බුදු ගුණ ඉතිපිසෝ ගාතා කටපාඩන. විනිසුන්. දැන් ඉතින් ගුණ පේනවද? ඈ? ගුණ මතකද? ගුණ පිළිබඳ සිහියක් තියෙනවද? ඈ? ඈ? එහෙම සිහියක් නැහැ. නේද? බුදුරයන් වහන්සේ සත්තා දේව මනුස්සයන් කියලා කියනවා. ඒ කිවර විනිසුන් දෙහි පිළිබඳ දැන් තියෙනවද? සිහියක් තියෙනවද? ඈ? සියතිනෝ නෑ එහෙම සියතිනෝ නම් දෙවියන්ට මුල් තැන දෙන්නේ නෑ. ඇයි දෙවියෝ කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ ශාවකයෝ. ඒතර දෙවියෝ බුදුරජාණන් වහන්සේට වැඩි ඉලින් වෙන්නේ බෑනේ. එහෙනම් දෙවි පිටයි බුදු සරණයි වෙන්න බෑ. බුදු සරණයි දෙවි පිටයි වෙන්න බෑ. හැම වෙලේම දෙවියන්ගේ පිටේ මේ වැඩේ කරගන්න නෙමෙයි කියන්න ඕනේ මොකද්ද? තුරුවන් සරණින් නැත්තම් බුදු සරණින් මේ දේ කරගන්න ලැබිය. මිනිසුන්ට කියෙන්නේ මොකද්ද? නේද? අනේ දෙවියන්නේ අනේ බුදු සමුදින්නේ කියලා කියෙන්න ඕනේ. නේද? අනේ භාගතුන් වහන්සේ කියලා කියෙන්න නම්මා කියලා කියෙන්න ඒ වගේ. නේද? පීටට අනේ භාගතුන් වහන්සේ කියලා කියෙන්න ඕනේ. නැත්තම් ධර්මයේ සීවෙන්න ඕනේ. අනිත්‍යයි කියලා සීවෙන්න ඕනේ. නේද? මොනවාරි වෙනකොට. ඈ? ඉතින් ඒ විදිහට මිනිසුන්ට ඒසිය නුන නැති නිසා ප්‍රේක තියෙන්නේ නිසා අපි භාවනා කරන විශේෂම මේ මනසිකාරය කියනක අවශ්‍යයි. ඒ මනසිකාරය කරන්න මොකද්ද? අරමුණ වර්තමාන කරනවා. එතකොට අපි සමත භාවනා කරත් මනසිකාරය අවශ්‍යයි, විපස්සනා භාවනා කරත් මනසිකාරය අවශ්‍යයි. ඒ මනසිකාරයට විශේෂ කතා කරන මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ඒකයි යෝනිසෝ මනසිකාරය කියලා කියනවා. එතකොට සමත භාවනාවේදී මනසිකාර කරන අරමුණේ අපි ස්වභාවයෙන් හොයන්න යන්නේ ඒක අනිත්‍යද දුක්ඛ ධනාත්මද ඇති නැද්ද කියලා හොයන්න යන්නේ. විපස්සනා භාවනාවේදී කෙලින්ම අරමුණ ඒ විදිහටම තමයි බලන්න යන්නේ. මේ රූපේ කියන්නේ වෙනස් වෙලා යන දෙයක්, මේ වේදනාව කියන්නේ වෙනස් වෙලා යන, මේ සංඥාව කියන්නේ වෙනස් වෙලා යනවා, මේ සංස්කාර කියන්නේ වෙනස් වෙනවා, විඥානය කියන්නේ වෙනස් වෙනවා, මේ පංචපාදාන ස්කන්ධෙම අනිත්‍යයි කියන මේක වෙනස් වෙලා නැතිලා යනවා. ඉතින් විපස්සනාවේදී අපි කෙලින්ම අරමුණේ යථාර්ථය බලන්න. එතකොට ඒ අනිත්‍ය වශයෙන් කෙනෙකුට බලන්න පුළුවන්, දුක් වශයෙන් බලන්න පුළුවන්, රෝගයක් හැටියට බලන්න පුළුවන්. ඊළඟට මේ දරුවත් වාලය මේ විදිහට බලන්න පුළුවන්. හැබැයි අවබෝධ වෙන්නේ නැත වැටෙන්නේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් සහ අනාත්ම වාසේ ගොඩාක් මෙතන තියෙන දුක් සංඥා වැඩෙන්නේ නැටි. රෝගයක් හැටියට බැලුවත් වැඩෙන්නේ මොකද්ද? දුක් සංඥාව. ගඩුවක් හැටියට බැලුවත්, උලක් හැටියට බැලුවත් වැඩෙන්නේ මොකද්ද? දුක් සංඥාව. ඉතින් කෙනෙකුට විපස්සනා භාවනාවෙන් ආරම්භ කරන කෙනෙකුට මේ මේකෙන් දෙයීම කරන්න පුළුවන්. එයා කෙලින්ම විපස්සනාවෙන් ආරම්භ කරලා ඊට පස්සේ තමයි සමත භාවනාවට ආපස්සට එන්නේ. මොකද හිත සමාන ආයත කොච්චර සමාධි වඩන්නකත් වැඩෙන්නේ නැමෙන්නේ. ඉතින් ආයෙක මෙත්තෙ මෙරි මෙරි ඉන්න ඕනේ නැහැ. එයාට මොනවද කරන් තියෙන්නේ? එහෙම විපස්සනා කරන්න පුළුවන්. හැබැයි විපස්සනාවෙන් භාවනා කිරීම එච්චර පහසු වැඩකුත් නෑ. පොඩ්ඩක් බාධක වැඩි. ඒක නිකන් හරියට ළමයි පස් දෙනෙක්ගේ නම්ම කෙනෙක්. ළමයි පස් දෙනා වැඩ කර ගන්න ඕනේ. අම්මා මොකද කරන්නේ? ඉස්සල්ලාම කාර්යභාරය තමයි වැඩ කරන්නේ. ඉස්සල්ලා අම්මයි ටික නිදි කරවන්න. ඉතින් අම්මා ගිහින් ළමයි මොකද කරන්නේ?
ළමයි පහ නිදා කරගෙන මේ මුං පහ නිදා ගන්නෙම නෑ. එතකොට මොකද වෙන්නේ? මුළු දවසම මේ ගැට නිදා කර කර හිටියොත් මොකද වෙන්නේ? උයන පියන මොකුත් වැඩ කරන්න හම් වෙන්නේ නෑ. ඉතින් අම්මා වන්න හරියන්නේ මුං එක එක්කන් නිදා ගන්නෙ නෑ. එහෙනම් මොකද කරන් තියෙන්නේ? ඔව් තමන්ගේ වැඩේට එනවා. දාලා එනවා. හැබැයි ඉතින් ඊට පස්සේ ඉතින් වැඩේ කරන යනකොට මොකද වෙන්නේ? ඔන්න එක එක්ක නයි එක එක ඔව් එතන ගිල්ල පොට්ටක් ඉතන සනසලා අර මොකක් කරලා දීලා ගෙජියක් කරේ වල්ලලා ඇවිල්ලා ආයෙත් වැඩේ කරනවා. ආයෙ වැඩේ කරන යනකොට ආයෙ පොඩ්ඩක් ඔන්න බාධා කරනවා. ආයෙ බාධා කරනකොට ආයෙත් පොඩ්ඩක් සංසිඳිලා ඇවිල්ලා වැඩේ කරනවා. එතකොට ඉතින් අම්මා හැබැයි ගොඩාක් දක්ෂ කෙනෙක් නම් ළමයිත් නලවගෙන ඔව් වැඩෙත් කරගන්නවා. අනේ වගේ තමයි විපස්සනා භාවනා කියන්නේ. සමත භාවනා කරනකොට ළමයි පස් දෙනා නිදි කරලා විපස්සනා කරනවා. වැඩේ විපස්සනා කරන්න තියෙන වැඩේ යථාර්ථය බැලීම. එතන යථාර්ථය බලන්නේ ඉස්සෙල්ලාම කරදරකාරී උපත් දෙන මොකද කරන්නේ? නින්දර දාන. ඒ තමයි සමාධි පංච නීවරණ අන්න යටපත් කරනවා. එතන ඒ අය ඇවිල්ලා කිසිම බාධා කරන්නේ නැති නිමෙත් දෙන්නෙත් නැහැ. විචිකිච්ඡා වෙන්නෙත් නැහැ. ඔය නීවරණ නැහැ. එයාට තියෙන්නේ ඊට පස්සේ මොකද්ද? විපස්සනා කරන්න තියෙන්නේ. එතන එයා කරන්නේ විපස්සනාවත් සමාධියමනේ. ඉතින් සමාධියම තමයි විපස්සනා කරන්නේ. එතකොට එයාට මොකද බාධා කරන්න කවුරුත් නැහැ. එතකොට විපස්සනාමෙන් භාවනාව ආරම්භ කරන කෙනාට විපස්සනාමෙන් භාවනාව ආරම්භ කරන කෙනාට අර ළමයිත් පත් දෙන හැල්ලෙත් තුන්ට වැඩි කරන්න වෙන නිදි කරන්න හැදුවා සමාධිය වලවල හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා යුගනන්ත කරන්න අභ්‍යාස සමාධිය තියෙන ඉබේ යුගනන්ත කරන්න යන්න ඒකත් බැරි වුණා. ඒ නිසා එයා දැන් ඊළඟ යන්නට තන තන මොකද්ද? කෙලිම වැඩේටම බහිනවා. කෙලිම වැඩේටම බහිනවා. හැබැයි ඒකට බාධා කරදර එනවා. ඉතින් ඒ නිසා විපස්සනා භාවනා කරනකොට නීවරණ ධර්මයන් ඇහැරෙද්දි තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා නීවරණයන් හැබැයි වරින් වර බාධා කරනවා. ඒක ගණන් ගන්න නැතුව මොකද කරන්න පුළුවන් තරම් අනයෝනිසමස්කාරය දෙන තියෝනිසමස්කාරය කරන්න කරන්නත් සමාධිය ප්‍රමාණයකට වැඩෙනවා. ඊට පස්සේ තවදුරටත් විපස්සනාව ගැඹුරු ලෙස බලන්න යා ආයහිත සංසිඳු ගන්න යා සමත භාවනාවට එන එකයි සමත් විපස්සනා පුබ්බංගම සමතය කියලා කියන්නේ. ඉස්සල්ලාම වඩන්නේ පූර්වාංගම කියන්නේ පළවෙනියට කරන කාර්යභාරය තමයි විපස්සනා. ඊට පස්සේ තමයි යා සමත භාවනාවට එන්නේ. ඊට පස්සේ යාට සමතයට ආවහම වඩා ගන්න දේශකද යාට ප්‍රඥාව විපස්සනා වල ප්‍රඥාව වැඩිලා තියෙනවා. ඒතට දේවල් පිළිබඳව ලොකු අවබෝධයක් ලැබෙහිමත් වෙනවා. රූපේ කියන්නේ මොකද්ද කියලා දන්නවා. විඥානය කියන්නේ මොකද්ද කියලා දන්නවා. අරමුණක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. ඉතින් ඒ නිසා එයාට අර ඉස්සර වගේ හිතේ මේ ඇලිලා යන්න දෙන්නේ නැහැ. ප්‍රඥාවෙන් මොකද කරන්නේ? අන්න අරමුණු දැන් හිත දිව්වයි කියලා මුලින්ම පටන් ගන්න දුවනකොට මගේ හිත දිව්වා කියලා දුක් වෙනවා. දැන් දුවනකොට එහෙම මගේ හිත දිව්වයි කියලා ගන්න යන්නේ. ඉතින් ප්‍රඥාව යම් ප්‍රමාණයක් තිරින්ද එතකොට එයාට සමතේ වඩන්න හදලේශ වෙනවා. ඉතින් ඒ විදිහට මේ භාවනා කරනකොට අපිට සමතේ විපස්සනා දෙකම භාවනා පටන් ගන්න පුළුවන්. කෙනෙකුට සමතේම පටන් ගන්නත් පුළුවන්, කෙනෙකුට විපස්සනාත් පුළුවන්. සමතේම පටන් ගන්නකොට ඒකට කියනවා සුඛා පටිපදා. විපස්සනාවෙන් පටන් ගත්තොත් ඒක දුක්ඛා පටිපදා. එතන සමතේ ඉක්මනින් හිතපත් වෙන බුදුරජාණන් කියන සමහර අයගේ ප්‍රകൃතියෙම කෙලස් ටිකක් අඩුයි. එයාගේ හිත සංසිඳව ගන්න හැරි ලේසි. සමහර අය ප්‍රතිපදිතයක් කෙලස් වැඩි. ඉතින් ඒක විපස්සනාවෙන් තමයි යන්නේ. විපස්සනා වඩනකොට කෙලස් අඩු වෙනවා කියන්නේ ප්‍රඥාව වැඩි වෙනවා. ආලෝකයේ තියෙන ආලෝකයේ තියෙන කෙලස් වලට එන්න තියෙන අඩ ඉඩකට අඩු වෙනවා. ඒක එයා නිතරම ආලෝකයේ ඉන්නේ. ඒ නිසා එයාට අරමුණක් ආවොත් එයා ඉක්මනින් අරමුණ අවබෝධ කර ගන්නවා. අරමුණ කියන්නේ මොකද්ද කියලා දන්නවා. ඉතින් විපස්සනා වඩලා නිසා ඉතින් එතකොට එයාට ඊට පස්සේ සමතේ වඩන්න හරි පහසු වෙනවා. ඒ නිසා කැමති විදිහට කෙනෙකුට ප්‍රවේශෙන්න පුළුවන්. සමතේ වැඩෙන්නේ නැහැ කියලා ඒකෙම අදාළ ඉන්න දෙයක් නැහැ. වැඩෙන්නේ නැත්තම් උඹලා ඕන දෙයක් කරගන්නලා කියලා අර අම්මා කියලා උයන්න වඩම් ගන්නවා වගේ ලොකු ප්‍රශ්නයක් වුණොත් විතරක් එනවා. නැත්තම් ගණන් ගන්නෙ නැහැ. අම්මා වෙන්න මල්ලි ගන්නවා කිව්වොත් අම්මා ගණන් ගන්නෙ නැහැ නේද? ගුරුවරයෙක් විතරක් කිව්වොත් බේරලා එනවා නේද? ඒ වගේ තමයි. කෙනෙක් කියලා දෙන්න පුළුවන්. ඉතින් ලොකු කැලේයක් ආවත් තමයි අත් එක්ක පොට්ටක් බලන්න නැත්තම් ගණන් ගන්නෙ නැහැ. දමං කරන්න ඕන දේ කරන ඒ තමයි මනසි කාර්ය. ඉතින් මනස කාර්ය දෙකට පවත්නවා. ඒ මනස කාර්ය කරන රූපයේ තියෙන යථා ස්වභාව වේදනා යථා ස්වභාවය කරනවා. ඉතින් හැමතැනටම
ඒ විදිහට මේ විපස්සනාවෙන් භාවනාව පුරුදු කරන්න තවත් තියෙන සමාධිය දිනුපති අපි පොඩි වෙලාවක් භාවනා කරමු මේ මම පොඩක් ගයිඩ් කරන්නම් ඒක පුරුදු වෙන්න ඒ විදිහට ඊට පස්සේ කරන්න පුළුවන් හොඳයි ඉස්සෙල්ලාම කවුරුත් ඉන්න ඉරියව්වට හොඳට සිහි පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා කීපවතාව හොඳට සිහි කරන්න. ඉන්න ඉරියව්ව තමන්ගේ මනසින් බලාගෙන මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න ඉරියව්වට සිහි පිහිටුව ගන්න. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කමඨහනක් දිනු කරන්නටයි භාවනා කරන්නටයි. භාවනාව කියන්නේ අපේ ජීවිතේට මහා සත්‍යක් සාන්තියක් සැනසෙල්ලක් යහපතක් ඇති කරගන්න පුළුවන්. ජීවිතේ තියෙන දුක පීඩන අසහනෙ නැති කරලා ජීවිතේට මහා සත්‍යක් සාන්තියක් ඇති කරගන්න පුළුවන්. තමන්ට තේරෙන විදිහට හොඳ ආනිසංස සීකරන්න. එනිසා හොඳ සිහියෙන් කල්පනාවෙන් භාවනාවෙන් ස්කාරයේදී වාසය කරනු. මේ මොහොතේ මේ පංචපාදාන ස්කන්ධයේ තියෙන යථාර්ථය බලන්න. මේ පංචපාදාන ස්කන්ධයේ පිළිබඳව නුවණින් විමසා බලනු. මේ භාවනා මනස්කාර හැර කිසිම දෙයකට මේ මනස යොමු කරගන්න නැතුව කිසිම දෙයක් නේ කරන්නේ මේ පංචපාදාන ස්කන්ධේ ආදීනුම දිගටම පිළිහි කරනවා. රූප පාදාන ස්කන්ධේ, වේදනා පාදාන ස්කන්ධේ, සංඥා පාදාන ස්කන්ධේ, සංඛාර පාදාන ස්කන්ධේ, කින පාදාන ස්කන්ධේ පංචකයේ යථාර්ථය මේ මොහොතේ ප්‍රමිතී කරමු. රූපය අනිත්‍යයි. දෙත නිතක රූපේ කෙනෙකුට සතර මහා ධාතු තිබෙනසා හටගත් දේවල් අනිත්‍යයි කෙනෙකුට වෙනස් වෙනවා නැති වෙනවා. රූපය හොඳට අර්ථේ හිතට ඇති කරගන්න. සතර මහා ධාතු එමනිසා හටගත්තදී අනිත්‍යයි වෙනස් වෙලා නැති වෙලා යනවා. රූපය අනිත්‍යයි. රූපය අනිත්‍යයි. වේදනා අනිත්‍යයි. වේදනාව කියනකොට ස්පර්ශපත්‍යෙන් හටගත් සැප දුක් වේදනා කියනර යාත්‍ය හිතට ඇති වෙන ගත යුත්තේ අර්ථය නුවණින් සාධාරණ අනිත්‍යයි කියනකොට වෙනස් වෙනවා නැති වෙලා යාත්‍ය තමයි හිතට මත කරගන්න. වේදනාව අනිත්‍යයි. සඤ්ඤා හඳුන ගන්න දේව ස්පර්ශපත්ති අනිත්‍යයි වෙනස් වෙනවා නැති වෙලා සඤ්ඤාවත් අනිත්‍යයි. සංඛාර සකස්ස දේව ස්පර්ශපත්ති අනිත්‍යයි වෙනස් වෙනවා. සංඛාර අනිත්‍යයි. විඥානය අනිත්‍ය. නාම රූප ප්‍රත්‍යයෙන් හටගත් මේ දැන ගැනීම කියන දේ අනිත්‍ය. විඥානය අනිත්‍ය. පංච පාදාන ස්කන්ධේ අනිත්‍ය. වෙනස් වෙනු නැති.
ඉතින් අපි එකක් අවබෝධ කරගත්තු තනිත්ව අවබෝධ කරගන්න අපහසු වෙන්නේ නැහැ. අනිත්‍ය කියන දේ අපි වැටුණොත් දුක අවබෝධ කරගන්න බැරි ප්‍රශ්නයක්, අනාත්මය අවබෝධ කරගන්න බැරි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනාත්මය අවබෝධ වුණාට පස්සේ අනිත්‍ය අවබෝධ කරගන්න බැරි ප්‍රශ්නයක්, දුක අවබෝධ කරගන්න බැරි ප්‍රශ්නයක් උත් නැහැ. දුක අවබෝධ වුණොත් ඒක අනිත්‍යයි කියලා වටහා ගන්න බැරි ප්‍රශ්නයක් හෝ අනාත්මයි කියලා අවබෝධ කරගන්න බැරි ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා ඒ තමන්ට ගොඩාක් අර්ථය වැටහෙත් අවබෝධ වෙන විදිහට බලන්න පුළුවන්. රෝගයක් ඇටියට බලන්න මේ පංච පාදාන ස්කන්ධය තියෙන තාකල් විඳවන්න සිද්ධ වෙනවා. ඒ අර්ථය මුතර තේරෙන්නේ තී රෝගයක් ඇටියට බලන්න පුළුවන්. ඒකට අර දිගට මේ මානසිකාර්ය කරන්න. මානසිකාර්ය කියන්නේ එක සරුවේ කිරීම. ඉතින් මානසිකාර්ය කරන්න කරන්න තාරමුණ අපිට පවත්වන්න පුළුවන්. ඒතර තමයි ඒක යථා ස්වභාවය බලන්න පුළුවන්කම තියෙන. ඒ නිසා දිගටම මනස්කාර්ය කිනක කරන්න ඕනේ. ඒ මනස්කාර්ය කරන්න එතන පංච ප්‍රධාන ස්කන්ධේ තමයි දිගටම කරන්නේ. එතකොට තමයි ඒ ආදිම බලන්න ඉතින් අනිකුත් පැත්තෙන් හැම ධර්මතාවකෝ යම් ඥාන ලැබෙන්න ඕන, ඒ සියලු ඥානම ලැබෙනවා. ඊළඟට බෝධිපාචික ධර්ම 37 මනසකාර තුක තමයි වෙන්නේ. අපිට තියෙන මනසකාර කරන්න විතරයි. බෝධ ඡන්ද චිත්ත විදේ විමංසාව කොහොම බෝධිපාචික ධර්ම 37 වැදගත්ම අනිත්‍ය සංඥාදී වැඩන බුදුරජාණන් වහන්සේ වදේශනාතර පෙන්නලා තියෙනවා. මේ විදිහට දිගටම කර යුතු එකම දේ තමයි මනසේ අපිට අරමුණු පවත්වන්න විතරයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඒක තමයි මේ පංච උපාදාන ස්කන්ධේ අනිත්‍ය ස්වභාවය නැත්නම් දුක්ඛ ස්වභාවය. ඒක දිගටම ඒක දිගට කරන්නේ. ඒක බොහොම බොහොම හිමීට තමයි මනස්කාර කරන්න. මොකද අර්ථය දැක්කේ නැතුණත් අර්ථය බැලුවේ නැතුණත් වැඩක් වෙන්නේ. ඉතින් ටීවී එක දාන්න ගමන් පාස් දැම්මත් එහෙම මොකද වෙන්නේ? වීඩියෝ එකක් දාලා මොකද වෙන්නේ? ඒ වගේ තමයි. අර්ථය තමයි හොඳට පේන විදිහට තමයි මනස්කාර කරන්න ඕනේ. රූපය කියනකොටම අරමුණු වෙන්න ඕනේ මේ සතර මහා ධාතු තුනෙන් සහගතගත දේවල්. අනිත්‍යයි කියන මේ ඔක්කොම වෙනස් වෙන දුකයි කියන මේක නිසා ප්‍රමාණයෙන් රෝගයක් මේ රූපේ තිනතාක රෝගයක් තියෙන වගේ විඳවන්න සිද්ධ වෙනවා. ඒ විදිහට විපස්සනා කරන්න පුළුවන් තියෙන තුනෙන් මේ විපස්සනා භාවනාවත් දිනු කරගෙන මේ ජීවිතයේ සෝතාපට්ඨ ඵලයට, සකදාගාමී ඵලයට, අනාගාමී ඵලයට, අරහත් ඵලයට පත් වෙන්න මේ වාග්ප්‍රයාශි කරා.